අයිබෝන් සත්‍ය වීලොග් YouTube channel එක හරහා අපි යම් ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් ධර්ම ගවේෂක වැඩ කරන කඩකටු කරනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡා කරන් යන ගමනේ ඕගලන්ට අපි පොරොන්දු වුණා අපි ගිහියන් අපේ පුද්ගලින් සමග එකතු කරලා පුළුවන් ආකාරයකට අපේ තියෙන සම්පත් දායක අනුව අපි ඕගලන්ට වැඩසටහනක් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් ඒ කටයුත්ත මං හිතන්නේ කිසිම channel එකක් මේවයි කරලා නැහැ කියලා මගේ මතකේ හැටියට නම් එහෙම මම ඉවරදී කියලා හිතනවා. ඉතින් මං සන්තෝෂෙන් කියන්නේ ලංකාවේ කළමනාකරණ යනු කියන්නේ අපි දිස්ත්‍රික් මට්ටමින් බැලුවත් හැම පැත්තකින් වගේ මේක අද දවසේ මේ 6 දිනක් අපිට 5 දිනක් සම්බන්ධ වෙනවා. ඉතින් තොරත් මහත්තයා ඔයාලා කොහොමද නුරුණේ? ඉතින් එහෙනම් හුරු නිසා මට ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඉතින් මේ අද ඉන්න මූණවල් ටික අපේ YouTube channel එකේ comments section එකේ හැම වෙලෙම comments කරනවා. අපිත් එක්ක අත්වල බැඳගෙන ඒවා මේ දාන ධර්ම සාකච්ඡා වලදී හොඳ නැ හොඳ නරක කියලා දෙනවා විවේචනය. ඉතින් මේවා තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම හරි සන්තෝසයි සත්‍ය වීලොග් YouTube channel එකක් වශයෙන් මම අද මේ එක තැනකට ගෙනල්ලා මේ අපේ සහෝදර පිරිස ඔයගලට හඳුන්වා දෙමින් ධර්ම සාකච්ඡාවක් වගේම මේක මම හිතනවා පළවෙනි පැයේ හා දෙවෙනි පැය වෙනකොට උණුසුම් වෙයි කියලා. ඉතින් අද පළවෙනිම හඳුන්වා දෙන්න පුළුවන් අපිට රාගම ඉස්සලා ආපු කරුණාරත්න මහත්මයා. අයිබන් මහත්මයා. හයි. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා බුර්ලස්කෝ මීන්දර පැමිණි පියත් මහත්මයා. අයිබන් පියත් මහත්මයා. හයි. ඒ වගේම කරන් දෙනිය. කියන්නේ ටිකක් දුරයි. උදෑසනම නැගලා ඉන්නේ නැති. ඉතින් වීරසිංහ මහත්මයා. ගොඩක් ස්තුතියි අයිබෝන්. ඒ වගේම කළුතර ඉඳලා පැමිණියා අපේ වික්‍රමසිංහ මහත්මයා. ඒ වගේම අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අද වැඩ තීද්දි දිමාඩු දාලා පැමිණි අපේ සුසෙත් මහත්මයා. අයිබෝන්. ඔව්. තොටත් මහත්තයා ඉතින් අපි ඔයගොල්ලෝ මන් දාන channel එකේ හැම වෙලේම එක අයිබෝන්. ඉතින් ඇත්තටම හරිම සන්තෝසයි. අපි කාලේ ගන්න ඕනේ මොකද අපි මේක aran තියෙන පැය ගන්නට. ඒ නිසා අපි ඉක්මනින් මේ උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. ඉතින් අපි මුලින් ආරම්භ කරන්නේ කොහොමද කියන එක කලින් මං හිතා තොරත් මහත්මයා සත්‍ය වීලොග් YouTube channel එකක් මේ විදිහට අපි අහිංසක ගමනක් යන්නේ මතවාදීව. ඒ මතවාදීව ගැටෙන සංවාද අපිට හරි ප්‍රයෝජනවත් අපි අනාගත පරම්පරාවට. තොරත් මහත්මයා ඔබතුමාට ඉතා ඉක්මනින් ආරම්භ කරගන්න පුළුවන්. ඔව් දැන් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ ධර්මාන සමයේ ගත්ත බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයත් ඊට ආසන්න පූර්ව කාලයත් ගත්තොත් සොන්ත මහත්තයා මේ ඇත්තටම වාද විවාද බහුලයි. ඒක මේ පෙරදිගත් එහෙමයි ග්‍රීසියෙත් එහෙමයි වාද විවාද බහුල දාර්ශනික ප්‍රබෝධයක් තිබුණු කාලයක්. ඒ නිසා ඉතින් ඒ නිසා විවිධ පුද්ගලයන්ට විවිධ මත තියෙන්න පුළුවන්. මම කියන්නේ ඒ මත සියල්ල එක වේදිකාවකට ගෙනල්ලා ඒ මත ගැන අපි කතා කරන්න ඕනේ. ඒවට එකඟ වෙන්න පුළුවන් විරුද්ධ වෙන්න පුළුවන්. සාකච්ඡායි වික්‍රමේ පඥා වේදි තප්පෝ කියලා බුදුරජාණන් වහන්සේම කියලා තියෙන නිසා ඇත්තම මේ ප්‍රඥාව සොයාමේ හොඳම මාර්ගය තමයි සාකච්ඡා කිරීම. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ මත අපිට එකඟ වෙන්න පුළුවන් තැන් තියෙන්න පුළුවන්, එකඟ වෙන්න බැරි තැන් තියෙන්න පුළුවන්. දැන් මේක ඊටම වැදගත්. මොකද සුසිස් මහත්තයා ගත්තොත් එහෙම අපි සාකච්ඡා ගන්නවට සහභාගී වෙච්ච කෙනෙක්. වීරසිංහ මහත්තයා අපිත් එක්ක සාකච්ඡා වල සම්බන්ධ නොවුණත් මම හිතන්නේ දිගටම අපි හැම එකටම කමෙන්ට්ස් කරන කෙනෙක් නේද? අනිවාර්යයෙන්ම. අපේ රාජා වික්‍රමසිංහ මහත්තයාද මම දැන් දැනගත්තේ විශේෂයෙන්ම මේ ජේ ක්‍රිෂ්ණමූර්තිතුමාගේ ඉංග්‍රීසියෙන් කරන ලද දේශන ඇතුළත් ග්‍රන්ථ ගණනාවක් සිංහලට පරිවර්තනය කරපු විශිෂ්ට පරිවර්තකයෙක් මම දැන් ඒක දැනගත්තේ. ඉතින් මම හිතන්නේ මේ අපේ කරුණාරත්න මහත්තයා, එතකොට ප්‍රියන්ත මහත්තයා මේ අයකින් අපි බලමු සත් මහත්තයා මේ මතුවෙන අදහස් අර මාවසේතුන් කිව්වා වගේ දහසක් මත ගැටේවා කියන එක මතමල් ගැටෙන් මත දහසක් මත ගැටිලා අලුත් මතමල් පිපෙන්න ඕනේ කියලා මාවසේතුන් ඒක එයා ප්‍රායෝගික නොකරත් එයාගේ අදහස ඉතාම වැදගත් අදහසක්. ඒ නිසා මම හිතනවා අපි මේ විවිධ මත බුදුරජාණන් වහන්සේ පාලන කාලේ විවිධ මත 62ක් තිබුණා කියලා කියන ඒ විවිධ මත සම්බන්ධයෙන් අපි කතා කරමු සඳ මහත්තයා. මේ ඒ මත හරහා අපි බලමු යම් එක කතා. අපි මුලින්ම ඉඳි මත බොහොම ශ්‍රදී. අපි මුලින්ම අපි ගමු කරුණාරත්න මහත්මයා. අපි රාගම ඉඳලා ඔබතුමාගේ යම් මතවාදී ඉදිරිපත් කළ තියෙන කාරණා. ඉතින් අපි කැමති ඔබතුමාට මේ සීල දෙනාට විනාඩි 10 පළමුව ඉමුකොන ඉන්දි මහත්මයා මේ තමගේ මතවාදී අදහස් ඉදිරිපත් කරන්න. ඉතින් පළමුවෙන් මම ආරාධනා කරන කරුණාරත්න මහත්මයාට රාගම ඉදරාපු. ඉස්සෙල්ලම මම ස්තුතියන්ත වෙනවා මේ සුසන්ත මහත්තයා ඉන්දිර මහත්තයා කියන සත්‍ය විදෝක්ෂ එකට මම ආරාධනා කිරීමක් නේ. මම වැඩි වෙලා ගන්න නැතුව මම මගේ මතය ඉස්සර ප්‍රකාශ කරනවා.
ඇත්තට වර්තමානයේ කියනවා අරහතුන් වහන්සේලා පහළ වෙලා ඉන්නවා. මේ පිළිමකම ලොකු මතවාදයක් මේ නාලිකාවේ ගියා. දැන් මම මේ සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ 26 වන මධ්‍යම නිකාය 26 වන සූත්‍රයේ තියෙන ක්‍රමවේදය අනුව මගේ මතය ඉදිරිපත් කරනවා. 26 වන සූත්‍රය මෙන්න මේ විදිහටයි කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කෙනෙක් අරහත්ත්වය ප්‍රකාශ කරනවා නම් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. මෙන්න මේ විදිහට විමසන්න කියලා. මොකද්ද? සතර වෝහාර ක්‍රමයකට විග්‍රහ කරලා තියෙනවා. මොකද සතර වෝහාර ක්‍රමය කියන්නේ දැකීමෙහි දෘෂ්ටිවාදී භාවය, ඇසීමේ ශ්‍රුතවාදී භාවය, ගන්ධ රස ස්පර්ශයේ මුතවාදී භාවය, විඤ්ඤාති විඤ්ඤාතවාදී භාවය. දැන් මේ කාරණා හතර හැබැයි සමහර වෙලාවට අහලා තිබුණාට හොන්නොතන තමයි බෞද්ධකයන් දන්නේ නැත්තේ. ඒ කියන්නේ දැන් මේ කියන එක අපිට තේරෙන භාෂාවෙන් දැනගන්න ඕනේ මොකද මේ කියලා. ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ අපි මිනිස්සු කියන්නේ කවුද කියලා. අපිට ඇහැට රූප පේනවා, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට ස්පර්ශය දැනෙනවා, සිතට සිතුවිලි. එතකොට ඇහැට පේන රූප වලට සිතින් ආසා වෙලා බලන්න උත්සාහ කරනවා කියන්නේ ජීවත් වෙනවා. කනට ඇහෙන ශබ්ද වලට සිතින් ආසා වෙලා අහන්න උත්සාහ කරනවා කියන්නේ ජීවත් වෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන එකට ආග්‍රහණය කරන්න උත්සාහ කරනවා කියන්නේ ජීවත් වෙනවා. ඊට පස්සේ දිවට රස දැනීම විතරයි දෙන්නේ. රස හොයන්න උත්සාහ කරනවා කියන්නේ ජීවත් වීම. හයර පහස දැනීම පමණයි. ඒ පහස සිතින් ආශ වෙලා හොයන්න උත්සාහ කරනවා කියන්නේ ජීවත් වීම. මනස කියන්නේ අරමුණු දැනීම එක විචක්තිය. ඒක පැහැදිලිව ත්‍රිපිටකයේ තියෙනවා. ඒ අරමුණු දැනීමේ ශක්තියට නැවත නැවත අරමුණු කොස්සේ අමාඥාන තමයි ජීවත් වෙනවා. ඇත්තටම මේ මණ්ඩලයේ කියන ඉන්න හයිට මම නිරතුරුව කියන මෙහෙම මේකේ හයකට වෙනවා කියන්නේ. ගැන අපිට පේන දේ මේ අපිට මිනිස්සුය කියන්නේ මේක තමයි පරස්පරව හින්දල වෙලා මරණ ගම්ම ඕක තමයි ඇත්තම ක්‍රියාකාරකම්. උිතේ හයකට නෑ. ඊට පස්සේ මම ඔතන තියෙන ඒක මේක විස්තර කරන්නේ මොකද මේක විනගන්නා විග්‍රහ කරන්න නේද විනාඩි 10කට මම කෙටි කාලෙක මම විග්‍රහ කරන්න මේ මගේ න්‍යාය මොකක්ද. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ එතන දේශනා කරනවා කෙනෙක් එහෙමනම් දැක්නේ ඒ කියන්නේ ඇස කන් ආසය දිව ශරීරයේ මේ පෙනීම ඇතින් මේවයි ආස්වා බින්දුවයි. බින්දුව නම් නැවත විසන්නේ ඊළඟ ඉස්කේ. අනේ විමසන්න කියන ඒ එතන තියෙනවා බුදුආංග ස්කන්ධ ධාතු ආයතන ක්‍රම වේදිත විග්‍රහ කරනවා. එතන ස්කන්ධ කියන ක්‍රමයක් තියෙනවා. දැන් පැහැදිලිව හොඳට විග්‍රහ කරනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මේකත් සමාජයේ විග්‍රහ කරගන්නවා. අපිට හැතුණා පෙනුණා පෙනුණා කියන එක තමයි පෙනුණා කියන ක්‍රියාවලිය තමයි මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියලා මේ පහකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ විභජ්‍යවාදී බුද්ධාම විභජ්‍යවාදී කියන්නේ මොනවද තමයි බෙදලා වෙන් කරලා විග්‍රහ කරලා. ඒ කියන්නේ බැලුවොත් කියන දර්ශනයේ පිළිමද ආශ්‍රව තියෙනවාද? එතන වේදනාවේ ආශ්‍රව තියෙනවා, සංඥාවේ සංකාර විඥානයේ ආශ්‍රව. ඔන්න ඔය එතනින් ස්කන්ධ කමින්ද විමසන්න කියලා තියෙනවා. දැන් ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා හරි කවුරු හරි අරහත්ත්වේ ප්‍රකාශ කරලා තියෙනවායි කියලා ඉඳමුද? තාහිතන ආශ්‍රව බින්දුවයි, කෙලස් බින්දුවයි. කැලස් බින්දුවයි කියලා එයා කියනවා නම් නැවත විමසන්න කියලා කියනවා. එතන පැහැදිලිව තියෙනවා කොහොමද ඒක විමසන්නේ කියලා. දැන් කැලස් බින්දුවට ආපු ප්‍රමවේදී ආ හොඳයි හොඳයි කියනකොට ඒකේ පැහැදිලිවේ සූත්‍රයේ හොඳයි එහෙනම් මේ පිළිආගෙන තව විමසන්න. කොහොමද ඔයා ඔය ආශ්‍රව මේ සම්පූර්ණ බින්දුවට එනකන් ආවේ කියලා. අන්න එතන පැහැදිලිවේ සූත්‍රයේ තියෙනවා තථාගතයන් වූ තථාගතයන් ශ්‍රාවකෙද්දී ධර්මයේ ආසල පැහැදිලිව එතන ඒක දුන්නා. ඒක අපිට අයින් කරන්න බෑ. ධර්මය අහලා ධර්ම අවබෝධ වෙනවා. ඒ කියන්නේ ওই ස්කන්ධ ආපු ආයතන පරිසම්පාද කරන්නේ ධර්මයේ දැකලා තියෙනවා. අන්න එතන තමයි අර ධර්මයේ දැක්කාම බුදුන් දැක්කයි කියලා සිද්ධාන්තය. ධර්මයේ දැක්කට පස්සේ මෙන්න මෙහෙම තමයි කෙලස් බින්දුවට ඇරෙන්නේ කියලා. මම ওই ධර්මයේ දකින කොටස දැන් විග්‍රහ කරන්නේ. මොකද එතන තමයි අත්තරම සෝවාන් වෙන තැන. මං කෙලස් ප්‍රහාණය වෙලා බින්දුවට යන විදිහ ත්‍රිපිටකයේ තියෙන විග්‍රහය කියලා. බල මේක මම දැනුවත්නේ මේ මීඩියාවේ තාම ඒක කවුරුත් හරියට විග්‍රහ කරනවා. ඒක තමයි මම මෙතන තාම මේක විග්‍රහ කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඔන්න දැන් භික්ෂුව මේ ගිහියා මට මේ ගීගෙදර සිටීම ප්‍රශ්නයක්. මේක සම්බෝධ කරලා මට මේ ආත්මේ සියලු ආශ්‍රයන් වලින් මිදෙන්න ඕන. කොහොමද මිදෙන්නේ? එහෙනම් මේ දේවල් අත්හැරලා ඉවර ආශ්‍රය අරහත්ත්වයට යන්නේ.
අර සියලු සම්බන්ධතා වලින් විදිලා ඔන්න පැවිදි වෙනවා කියලා කියනවා. මේක පැවිදි වෙන්න කියනවා නෙමෙයි මේ න්‍යාය තේරුම් ගන්න මම මේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා. පැවිදි වුණාට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංගතින් කියන්නේ පැවිද්දන්ට අදාළ සීලයේ ඉක්මනවා. ඉක්මනවල මෙන්න මේ ක්‍රමයට තමයි කියලා සත්‍තහණය කරන්නේ. එතන විග්‍රහ කරනවා සතුන් මැරීමෙන් වැළකීලා සියලු සතුන්ට හිතානුකම්පිත වාසය කරනවා. නුඳුන් දේ ගැනීමෙන් වැළකීලා දුන් දේම් පරිහරණය කරනවා. අබ්‍රහ්මචාරියාව වැළකීලා බ්‍රහ්මචාරිය වාසය කරනවා. බුදු කීමෙන් වැළකීලා සත්‍ය සත්‍ය ගලපනවා. හේලං කීමෙන් වැළකීලා වැළකීලා අන්‍යයන් මේ සමීකරණ විදියට හැතිරෙනවා. පරුෂ වචනින් වැළකීලා මිහිරි වචනම කතා කරනවා. ඒස් වචන වලින් වැළකීලා ඒ අදාළ සුදුසු විදියටම කතා කරනවා. දැන් මෙන්න මේ විදිහට කියලා ඊට පස්සේ විග්‍රහ කරන අත්තරණ ප්‍රතිපදාව ලස්සන. දැන් විග්‍රහ කරන්නේ චූල සීලේ මම මේ සීලේ පිළිබඳව විග්‍රහ කරනවා. ඒකම විග්‍රහ කරන චූල සීලේ මධ්‍යම සීලේ මහා සීලේ කියලා පොඩක් තුනකට විග්‍රහ කරනවා. ඒ කියන්නේ දැන් මේ අර ධර්මයේ දැකලා අත්තරගෙන යන කෙනා. චූල සීලේ හැටි විග්‍රහ කරන එතන විග්‍රහ කරනවා පැලවෙන වීජ පැලවෙන ගස් කොළන් වලින් විනාශ කිරීමේ වලකිනවා. ගිහි දූර්තයන් සේවයෙන් වලකිනවා කියලා එතන කාරණා 25කට විග්‍රහ කරනවා. මම 25ම කියන්නේ. ඊට පස්සේ මධ්‍යම සීලේ විග්‍රහ කරනවා ගිහියන්ගේ පණීඩ පණ ගෙනියන එකෙන් වලකිනවා. එතන කාරණා 200 ගානක් ආසන්න වශයෙන් තියෙනවා. තුන්වෙනි මහා සීලේ විග්‍රහ කරනවා. එතන කාරණා 200කින් විග්‍රහ කරනවා. එදා සමාජයේ තිබුණා නම් සියලුම ශාස්ත්‍ර ශාස්ත්‍රලින් මේ සාහසල් ඒකේ අද වර්තමානයේ අපි දකින්නේ ජෝතිෂ විතරයි ත්‍රිලක්ෂණ ගණිතය දාලා ඉවර හැමතැනින්ම ඇහෙනවා. ජෝතිර් විද්‍යාව පැහැදිලි වෙන විදිහට ත්‍රිලක්ෂණ ගණිතය දාලා ඉවර අත්තරන කියලා දෙනවා. මොකද කැවිලි ඒක කියාගන්න මේ අරත්තරය නෑනේ. ඒ වගේම එතනම විග්‍රහ කරනවා වෛද්‍ය විද්‍යාව මේ ත්‍රිලක්ෂණ ගණිතය දාලා. හැබැයි ඒක කියන්නේ අරග විතරයි කියන්නේ. 200 ගානක් ආසන්න වශයෙන් විතරයි. දැන් චූල සීලේ මධ්‍යම සීලේ මහා සීලේ වශයෙන් එතන විග්‍රහ කරලා තියෙනවා. ඒ විග්‍රහයෙන් පස්සේ විග්‍රහ කරනවා. දැන් මේ විදිහට සීල සම්පන්න වුණාම සීලේ හේතුයෙන් බයක් දකින්නේ නැහැ. ඇත්තටම අත්හැරියට පස්සේ බයක් දෙන්න ඕනද මම මේවා මේ අත්හැරලා තියෙනවා කියලා. බය වෙන්න ඕනේ දැන් ඔය වග සංග්‍රහ කරන හාමුදුරුවෝ ඊට පස්සේ වෛද්‍ය වෘත්ති කරන ගිහියෝ ආරාධිතේට පත් වෙලා කියනවායි කියනවා නම් බය වෙන්න ඕනේ. නමුත් ඇත්තටම මේව අත්හැරලා තියෙනවා බය වෙන්න ඕනේ ඒක පහත් කරන ලකුණු ප්‍රතිපදාව. ඊට පස්සේ ඒ මට්ටමට ආවට පස්සේ මේ ටික අත්හැරලා මට්ටමට එන්න ඕනේ. ආවට පස්සේ ඉන්ද්‍රිය සංවරය. දැන් ඒ මට්ටම ආවට පස්සේ දැන් වික්ෂුමනි වික්ෂු මේ පින්දපාතය යනවා. පින්දපාතය යනවා නම් ගිහි අතර මේ පින්දපාතය යනවා. පින්දපාතය යනකොට අර දැන් අත්හැරලා තිබුණාට ඇහැ ඇහැට රූප පේනවනේ, කන්න ශබ්ද ඇහෙනවනේ. මේ මූලික සිද්ධාන්තයෙන් මම විසලනද මෙන්න මේ අවස්ථාවේ තමයි ඇසෙන් රූප දැකින් නිමිති ගන්න. නිමිත හොරහක්වත් ගන්න නැහැ කියන්නේ. දැන් අර මට්ටමට ආපු කෙනෙක් හරිය නිමිති ගන්න බැරි. බැරි මට්ටමට හදා ගන්න පුළුවන් මොකද? ස්ටෙප් බයි ස්ටෙප් මේ දවයින් දෙකෙන් එන එක නෙවෙයි. බලයක් ප්‍රගුණ කරනකොට ඒකේ මට්ටමට එන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ එතන විග්‍රහ කරන සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ මොකද්ද? සිහිය පිහිටුව ගන්න. සිහිය පිහිටුව ගන්නවා කියන්නේ අර ටික දැන් අපි කල්පනා කරනවා එතන දැන් උන්වහන්සේ මේ මට්ටමකට ඇහැරලා අත්හැරියට පස්සේ දැන් ඊළඟට තියෙන්නේ යනවා ගමනක් යනවා ආයෙනවා. එතන පැහැදිලිව කියනවා යනකොට එනකොට අඩු ගන්න වැටි කිලි කියලා තියෙන කරනවා කෙලස් නොගන්න ආකාරයට සිහියෙන් වැඩ කරනවා. ඒ දැන් ඉන්න ගිහි ගෙදර ඉන්න ඇයි ඔය කතන්දරේ කරන්නේ නැත්තේ? මේ මට්ටමකට ඒක සිහියෙන් ඉන්න පුළුවන්. ඊට පස්සේ සතුටම් ගන්න. ඊට පස්සේ මේ මේ කය පිකන් සිව් කය පරියන සිව් වෙන. ඊට යන කුසිකෙනි නිවෙන්න පින්ද පාතේ. තරලන විදියට හැදෙනවා. ඊට පස්සේ ඔතනකට හරි යනවා නම් පාසිරු පමණක් ගෙනියනවා. හරියට කුරුල්ලෙකුට අත්තක් දෙක පමණක් පියාපත් දෙක පමණක් බරයි. తీනවා වගේ. හරිනේ මේ මට්ටමට එනකොට එහෙම වෙන්න බෑ. ඔය විදිහට ආවට පස්සේ සීල සම්පන්න වෙලා ඔය විදිහට අත්තකට ගියාට පස්සේ යම් වෙලාවක වින්ද පාතින් ඇවිල්ලා ඇත්තටම ඔන්න කල්පනා කරනවා මං මේ මේ මං තුල දැන් මේ කාම ආගත දේවල් තියෙනවා. මාන්තුර ව්‍යාපාර මේ තරහා තියෙනවා. ඊට පස්සේ මාතුල ව්‍යාපාරී අලසකමක් තියෙනවා. මාතුල සිසි හිතේ විසිරීමක් තියෙනවා. මාතුල සැකයක් තියෙනවා. නෑ නෑ මංගල මේවා නැහැ නේ. එතකොට තමයි ඔය මට්ටම නේද සිත කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උච්චච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ ප්‍රහාණය. මේ මට්ටම නේද අර බුදුහාමුදුරුවෝ කියලා තියෙන සිද්ධාන්තය නේද නීවරණ ප්‍රහාණය දෙන්න ඕනේ.
පංච නීවර ප්‍රහාණය. ඊට පස්සේ තවදුරටත් ඔබ එතනින් යනකොට තවදුරටත් පිට ගැන විමසනකොට මේ කල්පනා වෙනවා. ඕ දැන් මං කාමයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. අබ්බ ධර්මයන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. ඒ විතරකේ සත්‍ය පීතියක් පිට නැහැ. අන්නේ අවස්ථාව තමයි පැහැදිලිව ත්‍රිපිටකයේදී විවිච්ඡ ගාමී විචේත අපෝල් ධර්මයේ. සවිතප්පං සවිචාරා විවේකජං පීතිතුං පටමන් දියාරණං උපවජ්ජතිය. ධ්‍යාන ලබාගන්නේ බුදුදහමේ ඔන්න ඔය විදිහට. ඊට පස්සේ දෙවෙනි ධ්‍යානෙ. විතර්ක විචාර මේ අයින් වෙලා පීතිසුකේ යනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානෙ පීතියද පීති සුඛ එකග්ගතයි. ඊට පස්සේ අපේක්ෂාදාගද හතරවෙනි ධ්‍යානෙට එක අතර විග්‍රහ කරනවා. ඔන්න ඔය විදිහට හතරවෙනි ධ්‍යානෙට ආවට පස්සේ අන්න ඒ විදිහ සිත සියුම් වුණාට පස්සේ ඔන්නම් කෙනෙකුට පුළුවන් කියන ඔයලා දැන් මේ වෘතිපාන පොළවේ කෙනෙක් දෙන්න ඔව් අවසන් වතුරේ ඇවිදින්න අවසන් කරන අන්තිම විනාඩියක් දෙන්න මට මොකද මේක ඉවරට ඉවර වෙනකන් කියන්න ඊට පස්සේ ඔහම මේ ඉර්ධි පාන්න පුළුවන් ඊට පස්සේ කුබ්බේ නිවාසනාස චතු පාඥාණය අරගෙන ඒක ලබා ගන්නකොට ආසවක් ක්ෂේඥාණය පාන ආසවක් ක්ෂේඥාණය කෙලෙස් සම්පූර්ණ ප්‍රේමිනු අරහත්ත්වයට පාන ඒක චතුරාර්ය සත්‍ය තහවුන අවබෝධුණන්නේ අවබෝධයෙන්නේ සෝවාන් වුණ තහවුන. හැබැයි මේ න්‍යාය මෙහෙමම තේරුම් නොගත්තොත් අරහත්ත්වයට යන්න කලින් දෙවන සරණ යන්නවත් බෑ කියලා මම පැහැදිලි කළා. ස්තුතියි. ගොඩක් ස්තුතියි. එතකොට අපිට මේ අයිගවට ඉන්නේ අපි මේ බොලස්කම ඉඳලා ආපු පියන්ත මහත්මයා. ඒ පියන්ත මහත්මයාටත් ඒ වගේම විනාඩි 10ක් හම්බ වෙනවා. ඔබතුමාට පුළුවන් ඒ 10 දී තමන්ගේ ඒ දර්ශන තමන් ධර්ණ මතයේ ඉදිරිපත් කරන්න. මාත් සුසන්ත මහත්තයටත් ඉන්දික මහත්තයටත් ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද මේ ගිහියන්ට වේදිකාවක් නැහැ හුඟක් තැන්වල. ඉතින් මෙහිදී මේ වගේ වේදිකාවක් සකස් කිරීම ගැන ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. හැම විට හැම වෙලාවෙම එක්කෝ මේ ලොකු පට්ටන් තියෙන කෙනෙක් හරි හාමුදුරු කෙනෙක් හරි වගේ කට්ටියට තමයි හැමතිස්සේම තමන්ගේ අදහසක් මතයක් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේ වගේ තෝතැන්නක් හරිගස්සපික ගැන සත්‍යවිල්ල කාර්ය මණ්ඩලය ඇතුළු සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දැන් මට නම් මම උපතින් නම් බෞද්ධයෙක් වුණාට ඊට පස්සේ මේ නොයෙකුත් ප්‍රශ්න ඇවිල්ලා යම්කිසි කාලයකදී මට මේ මොකද්ද මේ අපි කරන්නේ කියලා ගැන හොයන්න හිතුණා. හොයන්න හිතුණාම මේ අපිට තේරෙනවා මේ අපි හුඟක් වෙලාවට දූෂිත තත්ත්වයකට එන්නේ එහෙම නැත්නම් අපි අපේ ක්‍රියාදායමයන් කිලුටු කරගන්නේ අපි මේ එකපාරටම අපිට එන තරහ ඉරිසියාව ක්‍රෝධය ඒ වගේ දේවල් නිසා කියලා. ඉතින් ඒ නිසාම මම මේ ගැන පරීක්ෂණිකම් නොයෙකුත් තැන්වලින් බණත් අහනවා පොදු කියවල ඒ වගේ මෙහෙම ගවේෂණයේ යෙදෙනකොට මට වැටහුණා මේ අපේ තියෙන ඉන්ද්‍රියන් පහ තිනව ඇස කන නාසය කියන ඉන්ද්‍රියන් පහත් මනත් මේකට අපිට දකින රූපයක් කැමති රූපයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇහෙන සද්දයක් වෙන්න පුළුවන් මේ ඇහෙන සද්දේ ගැන ජජ්මන්ට් එක එහෙම නැත්නම් තීරණය දෙන්නේ මේ අපි මේ ඇහැට අරම කොහෙවත් සම්බන්ධයක් නැති අපේ ඇඟ ඇතුළෙත් නැති කොහෙවත් ඉන්න මනස කියලා එක්කෙනෙක් කියලා මේ ඒකට හුඟක් දෙනේ මිනිස්සු කියන්නේ මනස කියලා. එතකොට මේ මනස කියන එක්කෙන කොහොමත් ඉඳලා ඒ වෙලාවට එකපාරටම පැනලා තීරණයක් දෙනවා. මේ තියෙන්නේ මේක කන්ද මේක උසි කරන්න මොනවා හරි කියලා කියන. ඉතින් මේ මනස කියන එක්කෙන කොහේ ඉඳලා එනවද දන්නේ නැහැ. ඉතින් මේ ඇහැට තියෙන අපේ මේ ඉන්ද්‍රියන් දිහා හොඳට බැලුවාම මට තේරුණා දැන් අපිට කනට ශබ්දයක් ඇහෙනකොට ශබ්දය කියලා වෙන්නේ අපේ කම්බරේ හෙල්ලෙන එක විතරයි වෙන්නේ. කම්බරේ හෙල්ලෙනකොට අපි හිතමු අපිට කාක්කෙක් ඇවිල්ගේ හඬ ඇවිල්ලා කම්බරේ හෙල්ලෙනකොට අපි මේ කම්බරේ හෙල්ලෙන එක අර්ථකථනය කරනවා එහෙම නැත්නම් කම්බරේ හෙල්ලෙන එක අර මන කියන එක නේද ජජ්මන්ට් මං කිව්වේ ජජ් ඇවිල්ලා කියනවා ආ ඔයා කාක්කෙක් මොකද එයා කාක්කෙක් කියන්නේ මම කලිනුත් කාක්කන්ගේ අඩවල් අහලා තිනවා ඒකත් අපි මතකයේ එහෙම ඒක මොලේ තැම්පත් වෙලා හරිය ඒ වගේ ස්ථානයක තියෙනවා කියන හැඟීමක් තියෙනවා මොකද එක්කෙනාගේ එක්කෙනාට එක එක දේවල් අහලා තින්නේ එතකොට ඒ දෙනා ඒ දැකපු අත්දැකීම් මේ දෙනා ළඟ වෙන වෙනම තියෙනවා ඉතින් එතකොට
මේ ජජ්මන්ට් එක දෙන එක්කෙනා එහෙම නැත්නම් නඩුකාරයා එහෙම නැත්නම් මනස ඇවිල්ලා කියන මේ කාක්කෙක් කියලා. එතකොට අපි හිතන ටක් ගාලා අර ඇහිච්ච එක්කෙනා කාක්කෙක් කියලා අපි තීරණය ගන්නවා අර ජජ්මන්ට් එක බාර ගන්නවා කිසිම විමසීමකින් තොරව. කිසිම විමසීමකින් තොරව ඒක තමයි කියලා මේ මනස කියන එක බාර ගන්නවා. ඉතින් මේ ඇත්තටම බැලුවොත් එහෙම එතන වෙන දෙයක් තියෙන්න පුළුවන්. කාක්කෙක් කියලා ඇහිලා අපිට වෙන කොහෙක් කෑ ගහපු එකක් වෙන්න පුළුවන්. ඒක හරියටම ඒකෙන් තීරණය කරන්නත් බෑ. නමුත් අපි මෙහි හදාගෙන අපි ඒකත් එක ඒ දේ ඇති කරගෙන කාක්ක ඇති කරගෙන ඒක ඒ දේට කරන්න ඕන දේවල් කරගෙන කරගෙන යනවා. ඇහෙනුත් එහෙමයි අනිත් ඉන්ද්‍රියගෙනුත් එහෙමයි. ඉතින් දැන් මේ මෙතන අපි ලොකු වැරද්දක් කරගන්න විත්‍ය තීරණ නිසාම දැන් ඊළඟට අපි කාත් එක්ක හරි තරහක් ඇති කරගන්නෙත් එහෙමයි. තරහක් ඇති කරගන්නෙත් දැන් එයා දකිනකොටම ඔන්න අපි ඔය මිනිහා තමයි එදා මට ගැහුවේ කියන එක අපේ අර ජජ්මන්ට් කෙලින්ම මොලෙන් දෙනවා. එතකොට අපි අරකට සම්බන්ධ කරගන්නවා මේ ඒ සමහරලට එයා එන්නේ මට එදා එහෙම කරාට අද උදව්වක් කරන්න වෙන්නත් පුළුවන්. නමුත් අපි අර වගේ දීගෙන අපි වරද්ද ගන්නෝ අපේ දකින දේ ගැන තීරණය. අර මොකද අපි අර මනස කියන ජජ්මන්ට් එක තමයි අහන්නේ. ඇත්තම තියෙන එක නෙවෙයි. ඉතින් දැන් ඕම වෙන නිසාම අපිට හිතුණා දැන් අපිට හිතෙන්න ඕනේ එහෙම නැත්නම් මම හිතන එක හරි කියලා හිතන මේ මනස කියන එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. මනස කියන එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මනස යාන්ත්‍රණය, මනසේ මෙකැනිසම් එක. අර පොඩි කාලේදී අපි ගලවලා සෙල්ලම් බඩුවක් බලන්නේ කොහොමද මේකේ රෝද කැරකෙන්නේ, කොහොමද මේක ඉස්සෙන්නේ කියලා වගේ ඒ භෞතික එකක් ඒ මම කිව්වේ. මේ මනස කියන එක අර කොහේද ඉඳලා එන එකන්නේ අපිට පහුවෙන්නේත් නැහැ, පේන්නේත් නැහැ කොහේ ඉඳලා එනවද කියලා දන්නේත් නැහැ. හැබැයි තීරණයක් දෙනවා. එයා කොහොමද කටයුතු කරන්නේ කියලා අපි අල්ලගන්න ඕනේ. එහෙම නැත්නම් මේකට මොකක් හරි පරීක්ෂණයකින් බලන්න ඕනේ කියලා හිතුණා. ඒ බලන්න යනකොට අපිට තේරෙනවා මේ මනස කියන එකන මෙන්න මේ විදියටයි හදන්නේ කියලා. ඒ කියන්නේ අර කම්බරේ පටලේ එල්ලෙනවා. එතකොට අපේ පරණ මොකක් හරි ගත්ත එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් පළන පරදුද්දකින් ගත්ත නම් එහෙම තියෙනවා. අපි ගාව කාක්ක කියන එක අපි අහලා තියෙනවා. එතකොටම අපි දැන් කියනවා මෙන්න ඔය කෑ ගහන්නේ කාක්කෙක් කියලා. අන්න එහෙම තමයි මේ මනස අපිව නොමග යවන්නේ කියන එක පැහැදිලි. හැබැයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ මනස කියන එක මේ නොමග යවන විත්තිය අපි දැන් මෙහෙම මේ තරමට මම හිතාගත්තට මටත් ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. ඒ කියන්නේ අපි හැමදෙස්සෙම අර මනස කියන ජජ්ජි කියන එකම තමයි අහන්නේ. ඒ කියන්නේ මේ මෙහෙමයි වෙන්නේ, මේක මේ කම්පනයක් එන්නේ, මේ කම්පනයට අපි අර්ථයක් දෙනවා මෙන්න මේක මේකේ කියලා. ඕකනේ අපි කරන්නේ. ඉතින් කම්පනයට අරක ගැට ගන්නවා. කම්පනයට දකින රූපේ ගැට ගන්නවා. ඇත්තටම මේ කාක කියලා ගැට ගෙවේ. අර අපිට මේ අපි හිතමු සමාජයට ඉස්සරහ මොකක් හරි තියෙනව නම් ඒකෙන් සද්ද එනවා කියලා හිතුවොත් එම් අපි අන්න ඒකෙන් තමයි ඒකෙන් ආපු මේ සද්දේ කාක්කෙක් තමයි ඉස්සරහ ඉන්නේ කියලා තීරණයකට ගන්න. ඉතින් ඇත්තටම ඒක වැරදි තීරණයක්. මොකද මේ පෙර කලින් ගත්ත මේකක් කලින් අරගෙන අපි රෙකෝඩ් වෙච්ච එකක් ඒක වෙනස් වෙලා තියෙන්න පුළුවන් බොහෝ විට දැන් මේ අවස්ථාව වෙනකොට. ඉතින් ඒ වගේ තීරණය අනේක තමයි අපිට තියෙන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් මේක ප්‍රත්‍යක්ෂ වෙච්ච නැති හින්ද මේක දැන් මේ යාන්ත්‍රණය ගැනම තමයි අපි හොයන්න ඕනේ කියන එකයි මගේ තීරණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මනසේ තියෙන මේ මනස මේ කොහොමද මේ කොහේ ඉඳලා ඇවිල්ලා මේ ජජ්මන්ට් එකක් දෙන්නේ කොහොමද? මේ නැති මනස කියන එක පවතින්නේ නැති දෙයක් නේද කියන එක. එතකොට එහෙම බලන්නේ තවදුරටත් යනකොට අපිට වැටහෙනවා මේ මනස කියන එක කිසිම මනස කියන එක දෙයක් නැහැ. මනස කියලා දෙයක් නැහැ. අර මේවා ලෑස්ති වෙනකොට ඒ අවස්ථාවට ඇතිවෙන දෙයක් කියන. ඒ අවස්ථාවට ඇතිවෙන ස්වභාවයක් කියන. ඒක ස්වභාවයක්. ඉතින් මේ ස්වභාවය මේ විදිහටයි ඇති වෙන්නේ කියලා අපිට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් එහෙම නැත්නම් යම් විදියකින් දර්ශනයකින් දැකලා මම දන්නේ මොකද්ද කියන්නේ කියලා කරගන්න පුළුවන් නම් අන්න අපිට මේ මනසට අහුනෙවි ඉන්න පුළුවන්. මේ මනස කරන ක්‍රියාදාමයට අහුනෙවි ඉන්න පුළුවන් කියන එක පැහැදිලි. ඉතින් ඒ නිසා තමයි අපිට මේ මනස පිළිබඳව මේ නොයෙකුත් දේවල් බලලිවිල්ල සමහරු භාවනා කරන්න යනවා. හැබැයි භාවනා කිරීම තේරුම් ගන්න නැහැ. මොකද අර මනසෙන් හදාගන්න දේවල් හදාගෙන ඉවර වෙලා.
මනසින් හදාගන්න දෙයක් හදාගෙන භාවිතා කරන්න මේ කියන්නේ අර ජජ්මන්ට් එක පිළි අරගෙන ඊට පස්සේ ජජ්මන්ට් එක වැරදි කියන්නේ යනවා. අවසන් විනාඩිය. ඉතින් ජජ්මන්ට් එක පිළි අරගෙන මේ වැරදි කියන්නේ අනේක තේරුමක් නැහැ. ජජ්මන්ට් එකට නොයා ඒ තීරණයට නොයා අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේකේ මෙන්න මේකයි වැරද්ද මෙන්න මේ 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 නඩු තීන්දුවට අපි එකඟ වෙන්න ඕනේ නැහැ කියන එක ප්‍රත්‍යක්ෂ කර ගැනීම තමයි මෙහෙදි වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. ඒකයි මේ මගේ මුල් අවස්ථාවේදී කියන්න පුළුවන් මේ සාමාන්‍ය වශයෙන් මේ අදහස් කරන දේ ධර්මය ගැන. ගොඩක් ඉස්සති කරා. මේ ඔව් අපි දැන් අපි ඊගවට ඉන්නේ අපේ මේ වීරසිංහ මහත්තයා කරන් දෙන්නේ ඉඳලා පැවෙනි. ඉතින් ඔබතුමාටත් ඔබතුමාගේ මතවාදී ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බලමු. එතුමා ඉදිරිපත් කරන කාරණා මොනවද කියලා. ඔව් අතරම මේ සුවන්ත මහත්තයා ඒ වගේම ඉන්දික මහත්තයා දෙන්නටම ඒ වගේම කාර්ය මණ්ඩල සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ අවස්ථාව මට ලබා දීම ගැන. ඇත්තරම මේ අපිට තියෙන ප්‍රශ්නේ කොහොමද නිවන් දකින්නේ කියන එක. මොකද්ද නිවන කියන එක? ඕකනේ මේ අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට බුදුහාමුදුරුව මේකට දෙනවා අර්ථ දෙකීමක්. මොකද්ද නිවන කියලා කියන්නේ? නිවන කියන්නේ රාගක්කේ නිබ්බාණං, දේශක්කේ නිබ්බාණං, මෝහක්කේ නිබ්බාණං. ඒ කියන්නේ රාග දේශ මෝහ වලින් අක්කේ වීම නැත්නම් දුර්වල කිරීම, රාග දේශ මෝහ නැති කිරීම, ඕක තමයි නිබ්බාණ. රාග දේශ මෝහ වලින් කරන්නේ කර්ම. රාග දේශ මෝහ වලින් අපි හදාගන්නේ කර්ම. එහෙනම් මේ කර්මය අක්කය කිරීම තමයි නිබ්බාණ. අපි කර්මය අක්කය කරන්න නම් අපි උසන්ත මහත්තයා අපි හිතන්නකෝ අපි යුද්ධයකට යනවා කියලා. අපි යුද්ධයකට යනවා නම් අපි ඉස්සලාම සතුරා ඉන්නේ කොහෙද? සතුරා පුහුණු වෙන්නේ කොහෙද? සතුරා එක් රැස් වෙලා ඉන්නේ කොහෙද? ওই සේරම දැනගෙන ඕනේ යුද්ධයකට යන්න. නැත්නම් සිය දිනසා ගත්තා වගේ වෙනවා. මේකත් යුද්ධයක් නම් අපි දැනගන්න ඕන කර්ම හැදෙන්නේ කොහෙද? හැදිච්ච කර්ම තියෙන්නේ කොහෙද? සහ කර්ම විපාක දෙන්නේ කොහොමද? මේ මෙකනිසම් එක නැතුව මේකට බහින්න බෑ. අපි මේක ඩීප්ලි බලනවා නම් මම කියන්නේ මගේ ප්‍රවේශය තමයි මේක සයන්ටිෆිකලි මේක විද්‍යාත්මකව පැහැදිලි කිසිම ආගමකට මේ ගැති නොවි. අර ඉන්දික මහත්තයා කියනවා වගේ ඇලස්කාවේ ඇස්කිමෝ කෙනෙකුට තේරෙන විදිහට මේක පැහැදිලි වෙන්න ඕනේ. මේ මෙකනිසම් එක කිසිම ආගමකට, ජාතියකට, කුලයකට, මේ ගෝත්‍රයකට ලඟු වෙන්න බෑ. මම ඒක නිසා මම මේකට තෝරගත්තේ විද්‍යාත්මක ප්‍රවේශයක්. මොකද විද්‍යාව කිසිවකට අයිති නෑනේ. අනිත් එක විද්‍යාව මේ අද යම් මතයක ඉන්නවා නම් මීට වඩා තහවුරු කරගන්න හොඳ මතයක් ආවොත් ඒක තව අප්ඩේට් වෙනවා. ඒක නිසා අපට අවසානයේ වඩාම පිරිසිදු, වඩාත්ම මේ සාර්ථක ක්‍රමවේදයක් අහුවෙනවා සයින්ටිෆිකලි මේක බැලුවොත්. ඒ නිසා මේ සුසන්ත මහත්තයා මම හෙව්වා දැන් කොහොමද කර්ම හැදෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා චේතනාම් භික්ඛවේ කම්මම්ම තමයි. චේතනාවෙන් තමයි කර්ම හැදෙන්නේ කියලා. නැත්නම් මනෝබුද්ධංගම ධම්මා කියලා කියන්නේ මනස තමයි ප්‍රබෝධ වෙන්නේ මේ කර්මයට. එතකොට මට ඕනේ සයින්ටිෆිකලි මොකක් හරි ප්‍රවේශයක් චේතනාව මේ චේතනාවෙන් කර්මය හැදෙනවද කියලා බලන්න. ඔහොම යද්දි මට මේ හොයාගන්න ලැබුණා මේක සිමියන් කිරිලියන් කියන විද්‍යාඥයා හොයාගෙන තියෙන 1939 වගේ ඇතාතීතේ මේ කිරිලියන් ඡායාරූපකරණය, කිරිලියන් ෆොටෝග්‍රැෆි කියන එක. ඒකෙදි එයා මේ ජීවි අජීවි සියලු දේ මේ කිරිලියන් කියන ඡායාරූප ක්‍රමයට නිරීක්ෂණය කරාම සුසන්ත මහත්තයා මේ එයාට දක්නට ලැබෙනවා මේක ඕරා එකක්. ඒ කියන්නේ රශ්මියක් මේ ජීවි අජීවි දේවල් වල තියෙනවා. මම අජීවි ගැන කතා කරන්නේ නැහැ. යම් කෙනෙකුට ගැටලුවක් තියෙනවා නම් පැහැදිලි කරගන්න පුළුවන්. මේ මම පෙන්වනවා ඡායාරූපයක් මේ තියෙන මේ ඕරා එක. මිනිහෙක්ගේ ඕරා එක කොහොමද පේන්නේ කියලා මේ පොඩි සටහනක් දාලා තියෙනවා. ඒ වගේම තමයි සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයා මේ ඕරා එකේ විවිධ වර්ණ තියෙනවා. මේ වර්ණ කියන්නේ මේ ඇත්තටම දැන් ඔය කිරිලියන් ෆොටෝග්‍රැෆි එක දියුණු වුණා මේ 3D ඕරා ස්කෑනර් කියන දැන් අද තියෙන යන්ත්‍රය දක්වාම දියුණු කරලා තිනවා මේක. විද්‍යාඥයින් විසින් මේක ඉතාම ඉහළ තත්ත්වයට අරන් ඇවිල්ලා තිනවා තාක්ෂණිකව. එතකොට මේකෙදි අපට යම් කලයකක් පෙන්වනවා. ඒ ඕරා ස්කෑනර් මැෂින් එකට අත තිබ්බහම අත තියලා අපි යම් රාගයක් හිතුවොත් ඒ රාගය එමිට් කරනවා මැෂින් එකේ මෙන්න මේ වගේ කලයකින්. නැතු මේ අර එක හාමුදුරු නමක් කිව්වා මේ වර්ණය එළියට මේ ප්‍රොජෙක්ෂන් වෙනවා කියලා. ඒ කතාව වැරදි. මොකද එහෙමනම් අපිට ඕරා මැෂින් එකක් ඕනේ. ඔක ඇහිම් බලන්න පුළන්නේ රශ්මියක් මේ ශරීරෙන් පිටවෙනවාද කියලා. ඒක මැෂින් එකෙන් අපට පෙන්වනවා මෙන්න රාගයක් හිතුවොත් මෙන්න මෙහෙම, දේශයක් හිතුවොත් මෙහෙම, මොහයක් හිතුවොත් මෙහෙම කියලා. අන්න දැන් මට අපට හම්බ වෙනවා චේතනාවට අනුව විචලනය වෙන විචල්‍යයක්. දැන් ඔහොම එකක් නැතුවනේ අපි හිටියේ. දැන් බුදුහාමුදුරුවෝ කිව්ව පැහැදිලිව චේතනාම් බික්ක ඒ කම්මම දැන් කියලා මොකද? කිසි කෙනෙක් පිළිගත්තේ නැහැ නේද? ඕක පිළිගත්තනම් මේ උසාවි පොලිසි දණ්ඩ නීති සංග්‍රහ කිසිවක් ඕනේ නැහැ නේ. චේතනාව නරක වෙනවා නම් නරක චේතනාවෙන් නරක කර්ම හැදෙනවා. නරක කර්ම වලින් නරක විපාක දෙනවා කියලා දන්නවා නම් මේ රටක් පාලනය කරන්න හරි ලේසි. ගැටලු වෙලා තින්නේ මිනිස්සු පිළිගන්නේ පිළිගන්න තත්ත්වයට පත් කළ නැහැ. මොකද චේතනාවෙන් මේ කර්ම හැදෙනවා කියලා.
mama kian deh dengun apa deh pahedilu balagan pun cipta nama karma hadino gila katahari megan sakit tiro nang orang scanning machine tiro tanah kiri lalu permainan dengan tunggar dah tuh nama tamang ke mau rekapalan gula mega single kian udah pulang muslim kian udah pulang demalek kian udah pulang me eskimo kian beluat orang ikat tiro mega kisima agama kita jati kita ne eh nang me orang ikat yala diunu kalau tiro mega kuhumad ya orang ikeng yam kisi kene kuge balagan ni kuhumad kila me orang ikat tiro me lakshan deng making adahas karanne me karmaya thamai rijuwama nirupane karanne ore ekengila man ekata podi udaharanayak kiyana oyala dannawa hemoma viduli balbayak thiyena viduli balbeta wire ekak hayigala darawak sapena apata darawa peenne nathi unata darawa nisa dalwena balbaye deepthiya peenawane etukota me deepthiye adu wediwima samaanupathika wenawa hariyata darawaye me adu wediwimata e wage thamai ape karmaya apata peenne hariyata ara wire ekage dina current ekak wage ara di bulb ke deep dia hari itu apa orang ikhwa ke? Itu kita mangi tanya, orang kenapa kita sakit gitu orang pilih kata lagi, karma bicara nih atau mai orang ke bicara nih pernah nih kira? Mami kayaknya mereka bidya anu gula balan nonang krama beda. Itu kita, me deng me orang ke pad kagak kata sama kata keran pulang, sekitar ganan waktu nih ini kemarin. Mang KTM kian nang KTM mega dirga pasca saga cakaran pulu ah mang KTM ni mana tu mang ini pasca nama KTM apitam me samani wartamana samaji dakner labine prasna vigraha cakaran pulu angin none apitam me sitta antolik netang me tripita ke poti bela badak nene owa perla perla hitiya ke lada nene me apat tiina prasna pahedili cakaran none deng owa dana di punurupati ke sangkal pati Meka vidyatmak sankalpayak hadiyata ada piliganna. Namuth atheethaye piligattena punarupatti gena oka borukathawak kodilamayenge borukathawak kohoma kiyala. Namuth Sri Lankawaye pawa rachana wela thiyena kruti e wage ma Ian Stevenson wage mahacharyawaru me pilibanda visala pariyeshana karala thiyena. Etakota me punarupatti hara oba dannawa thiyena ora birthmarks ema oya upanna ape hemena. Me pilibanda reincarnation birthmarks naththan reincarnation biology wage loku pot liyala thiyena. Meya Sri Lankaya samajayata sampreshane wela naha. Meya serama boru manas gat kiyala athahara dana. Habai ese athahara dan ya noheki apata pratikshepa karanna beri sakshi thiyena. Ewata mokadda api dena uttare? Apata thiyena buddha agame meka pahedili kirima. Man danna mata nan hambela naha. Eka nisa thamai man mekata praveshayak hoya gatte meka scientific oppu karanna one. Punrupati hara enna lapakala kohomada enne? Ekena ekaatmika indala api thumu kenekuda wedi thiyala meruwana ilanga aathme wedi salapuna kohomada aave? Meka mechanism ekak thiyenne epai me wenawana. Eka pahedili karaganna. Elunu api dannawa ithama kuda wayaseedi samahara ay ithama adi asaamaanya hakiyawal thiyena lamai innawa. Udaaharana hadira Lankawet innawa ithama kuda avurudu 6 7 lamai me visharada mattame sing karana. E kohomada lamai eka purudune? Avurudu 2 3 e lamai sing karala thiyenne. Kohomada acchara itha vihala me hakiyawakata man kiyanne me oya me KT udaharana deka thuna gathe antarjalaya pariksha karana me wage pitirata walla inna obata hita ganna beri dakshata thiyena lamai. Ganithame hakiyawa vaidya vruthiya gana rasayana vidyawa gana අවුරුදු 4 5 6 ළමයි. එයාලට කටපාඩම් කරලවත් එච්චර දැනුමක් එන්න බෑ. ඒ දැනුම ආවේ කොහොමද? මෙකනිසම් එක තියෙන්න ඕනේ නේද? ඒ වගේ දැන් මම මගේ වෙලාව ඇතුළත මම කෙටියෙන් මේක කියන්නම්. ඊට පස්සේ ඔය තව හොඳ පරීක්ෂණයක් තියෙනවා මේ අර සර්වසම නිවුණු දිනෙක් අරගෙන කරපු සර්වසම නිවුණු දිනෙක්. ඉන්දික මාත් දන්නවා සර්වසම නිවුණු දිනෙක් කියන්නේ එකම දවසේ ඉපදිච්ච නිවුණු දිනෙක්. ඒ දෙන්න ඈඩ් කරලා හදනවා කිලෝමීටර් 4500ක් ඈඩ් කරලා. හැබැයි නිරීක්ෂණය වෙලා තියෙනවා එක ළමයෙකුට අසනීපයක් හැදෙනකොට ඒ මෙයාගේ නිවුණු සහෝදරයාටත් ඒ අසනීපෙම හැදෙනවා. කිලෝමීටර් 400ක් 500ක් ඈත ඉන්නේ. අපිට බුද්ධාගමේ තියෙනවද මේක පැහැදිලි කිරීම? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ. ඔය අභිධර්මයේ කරන අය හරි කවුරු හරි ඉන්නවනම් පැහැදිලි කරලා දෙන්න. මේ කොහොමද වෙන්නේ? මේ මෙකනිසම් එක ඕනේ. මොකද මේ අස්පනා පිට මේක පේනවා. මේව නැතුව මම නම් කියන්නේ වැඩක් නැහැ. අපි යම් ශාස්ත්‍රයක් අධ්‍යයනය කරනවා නම් ඒ සියලු දේට උත්තර තියෙන්න ඕනේ. එහෙම නැතුව වැඩක් නැහැ. ඊළඟට මේ ඉන්ද්‍රිය බද්ධ කරනකොට ඔය මේක එංගලන්තේ කරපු පරීක්ෂණයක් ඉන්ද්‍රිය බද්ධ කරනකොට විශාල ඉන්ද්‍රියෙම බද්ධ කරාම මේ ඉන්ද්‍රිය බද්ධ කරගනිපු පුද්ගලයාට ඉන්ද්‍රිය දාණය කරපු පුද්ගලයාගේ රුචි අරුචිකම් වෙනවා මං අහන්නේ කොයි මේ බුද්ධාගමේද අපිට උගන්වලා දෙන්නේ මේවා මම කියන්නේ බුද්ධාගමට මේ සියල්ල අවශ්‍යයි කියලා නෙමෙයි නමුත් මේවා පැහැදිලිව මේවා සාධනය කරගන්න නැතුව නිවන වගේ ලොකු මාත්‍රකවට අත ගහන්න බෑ මං කියන්නේ මේ පොළවේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර හොයාගෙන ඉන්න ඕනේ මොකද මේවා තමයි ඒව අනුසාරයෙන් තමයි අපිට යන්න පුළුවන් මම මේ සේරම පැත්තකින් තියලා මම නිවනට එන්නම් අපි සියලු දැනුම පැත්තකින් තියනකො මම අපේ මේ ඉන්න විද්වත් මණ්ඩලයේ ඉන්න හැමෝටම ආරාධනා කරනවා සියල්ල පැත්තකින් තියනකො අභිධර්මයේ පැත්තකින් තියන සූත්‍ර පිටකේ පැත්තකින් තියන දන්න සියලු දැනුම පැත්තකින් තියන්න අපිට මෙතෙන්ට ගෙනත් තියනවා කියලා හිතන්නකො සුසන්ත මහත්තයා ෆ්‍රයිඩ් රයිස් එක දැන්
ෆ්‍රයිඩ් රයිස් එකක් මෙතන ගෙනත් තියෙනවා. ගෙනත් තිබ්බහම අපි ෆ්‍රයිඩ් රයිස් එක දකින්නවනේ. දැක්ක ගමන් සුසන්ත මහත්තයා අපි ඔළුවට එනවනේ. ආ චිකන් හැපෙනකොට මෙහෙම රසයි. චොක්සිය හැපෙනකොට මෙහෙම රසයි. හැපෙනකොට මෙහෙම රසයි. මාරි කොහෙන්ද ආවේ ඒක? ඒක එච්චරයි. මම කියන්නේ අපිට මේ පොත් වලින් නෙමෙයි මේක හොයන්න ඕනේ. පොත්වලින් හොයාගන්න පුළුවන් නම් හොඳයි. දැන් පොත්වලින් මේ 2530 හොයන හම්බුන්නේ නැහැ නේද? අවසන්ිනානේ. ඒක නිසා මේක ප්‍රැක්ටිකලි හොයන්න ඕනේ. ඕක එතකොට මේ 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 ruci ruci ආවේ මීට පෙර මම ගත්ත අත්දැකීමෙන් කියලායි ගන්න. එතකොට මීට පෙර මම හිටියද? මීට පෙර මම ඉන්න කලින් සොන්ත මහත්තයා මම බලනොත් දැන් මම ඉන්නවාද කියලා. දැන් කවුරු හරි මට ප්‍රශ්න කරනවා සොන්ත මහත්තයා මෙතන ඉන්නවාද කියලා බලා ගන්න ඕනේ කියලා. දැන් සොන්ත මහත්තයා මෙතන ඉන්නවාද කියලා බලා ගන්න නම් මම සොන්ත මහත්තයා ඇහිඳ කඩ හරියන්නේ නැහනේ. අපි ඇහැ විශ්වාස කරන්නේ නැහැ. මොකද පංචෙන් දිලා රවට්ටනෝනේ. මම සොන්ත මහත්තයා දැන් බරමයිනවා. අන්තිම මයික්‍රෝග්‍රෑම් එකට බරමයිනවා. උසමයිනවා අන්තිම මිලිමීටරයට මිලි මයික්‍රෝමීටරයට උසමයිනවා. මේ ෂණයේදී සියලු භෞතික සාධක ඔබතුමාගේ අරගෙන මම ඊළඟ ෂණයේදීත් ඔය මැෂින් වන් ටිකම ගන්නවා. එතකොට ඔය ෂණ දෙකේම එකයි නම් ඉන්නේ මම පිළිගන්නවා සොන්ත මහත්තයා ඉන්නවා කියලා. ඔය දෙවනි ෂණයේ ඉන්නේ දෙවනි ෂණයේ මැෂින්මන්ට් වෙනස් වෙනවා නම් ඒ කියන්නේ සොන්ත මහත්තයා නෙමෙයි ඉන්නේ. අවසන් කරනවා. එහෙනම් මීට පෙර අතීතයෙන් ආපු අත්දැකීම මගේ කියලා ගන්න එක වැරදි. මම අවසන් කරනවා. මොකද මෙතන තමයි අර පතන කන්ද හාමුදුරුවෝයි මේ සොන්ත මහත්තයා මේ අර හාමුදුරු දෙනම පටලගත්ත තැන මම අභියෝග ඒ දෙනම අභියෝග කරනවානේ ඕන කෙනෙකුට මේ සාකච්ඡාවට එන්න කියලා. මම මේ මහා විශාල දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. මගේ දින පොඩි දැනුමෙන් මට පුළුවන් ඔබ වහන්සේලා දෙන්න පැටලයින් තන මේ ලියලා දෙන්න. මම කැමති ඒ සංවාදයට සොන්ත මහත්තයා මහාමුදුර දෙනමත් එක්ක සාකච්ඡා කරලා මේක යොදා ගන්න මම එකඟයි සාකච්ඡාවට. කැමති නම් බලමු අපි කරා. හරි. ඔව්. අපි දැන් ඊගාවට අපේ ඉන්න මහත්මයා තමයි වික්‍රමසිංහ මහත්තයා කළුතරින්. ඉතින් ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ දැන් මේ කිව්වාගේ මේ දැන් ආපු මතවාදයක් එක්ක ඒ වගේම ඔබතුමාගේත් ඒ මතවාදයේ ඉදිරිපත් කරන්න. ඔව්. ඔව්. දැන් මට පේන විදිහට අපි ඔකට වඩා කලින් දැනගත යුතු දෙයක් තියෙනවා. ඒක තමයි දැන් සම්මතය කියන එක. සම්මුති සත්‍ය. සම්මතය කියන එක. ඒ සම්මතය හැදිලා තියෙන්නේ අපිට මේකේ කියව වෙනම හඳුනා ගැනීමට නම් දීලා. ඒක දැන් ඇහැට දකින්නවා කුටුව මේසය බල්ලා කියලා නම් දීලා සම්මත කරගෙන තියෙනවා. කනට ඇයෙන ශබ්ද, කටහඬ, දිවිහඬ, බෙරහඬ කියලා නම් දීලා සම්මත කරගෙන තියෙනවා. නහයට දැනෙන ගඳ සුවඳ, නාමල් සුවඳ, ගොම ගඳ ඒ විදිහට නම් දීලා සම්මත කරගෙන තියෙනවා. දිවට දැනෙන රස, තිත්ත රස, පැණි රස, ඇඹුල් රස කියලා නම් දීලා සම්මත කරගෙන. කයට දැනෙන ස්පර්ශය, සිනිඳු, ගොරෝසු, සිසිල්, උණුසුම් කියලා නම් දීලා සම්මත කරලා තියෙනවා. එතකොට ඊළඟට අපේ හිතට එන හැඟීම් තරහ, කෝපය, වෛරය, දයාව, අනුකම්පාව, ආදරය ඒවා නම් කරලා සම්මත කරලා තියෙනවා. ඒ ඉන්ද්‍රිය හයටම අරමුණු වෙන දේවල් නම් කරලා සම්මත කරලා තියෙනවා. ඒ සම්මත කරලා තියෙන්නේ එක එක දේවල් තව දෙකකින් වෙනස් කරලා තව කෙනෙකුට කියන්න. එහෙම නැත්නම් අපිට රසාවක් කරන්න බෑ සම්මතේ නැතුව, වචන නැතුව, ඉගෙන ගන්න නැතුව. එතකොට තවත් දෙයක් තියෙනවා. එතන තව අපි කරන ක්‍රියාවලට නම් දීලා තියෙනවා. යනවා, එනවා, කනවා, බොනවා, යුද්ධ කරනවා, සීල් ගන්නවා කියලා නම් කරලා සම්මත කරගෙන තියෙනවා. ඊළඟට තවත් දෙයක් තියෙනවා. මෙන්න මේ කියන එක තමයි ඉතාම සමාජයට ඉතාම අහිතකර අපේ හැම ගැටුමකටම හේතු වෙන දේ. ඒක තමයි අපි මේ ඉන්ද්‍රිය හයටම අහුවෙන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නවා සමහර දේවල් තියෙනවා කියලා. හිතාගෙන ඉන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, අපාය, ප්‍රේත ලෝකය, දෙවිවරු, බ්‍රාහ්මයෝ, ප්‍රේතයෝ, යක්ෂයෝ, භූතයෝ, අවතාර හිතාගෙන ඉන්නවා. ඒවා නම් කරලා සම්මත කරගෙන තියෙනවා. ඒ වගේම ඔය තියෙන මේ ඔය තියෙන ග්‍රහාපල, ජ්‍යෝතිෂය, නැකත්, උරුකම්, යන්ත්‍ර මන්ත්‍ර ඒවට නම් ඒවා මේ කිසිම මේ ඉන්දිය හයටම අහුවෙන්නේ නැහැ. ඒවට නම් දීලා සම්මත කරගෙන තියෙනවා. ඒ විදිහට දැන් අපි සම්මත කරගෙන තියෙන තව තියෙනවා. ඉතින් ඔය මේ ඔය සෑම එක එක ජාති කියලා සම්මත කරගෙන තියෙනවා. එතකොට මේ ඒවා ඔක්කොම අනුමාන වශයෙන් හිතාගෙන මෙහෙම දේවල් තියෙනවා කියලා හිතාගෙන විශ්වාස කරගෙන දීලා තියෙන නම් ඒවා ඇත්ත වශයෙන්ම මේ ඉන්ද්‍රිය ආයතම අහුවෙන්නේ නැහැ. ඉතින් ඔය සෑම ආගමක්ම බිහි වෙලා තියෙන්නේ ඔන්න ඕක මත. ඔන්න මං කිව්ව අන්තිම කීපෝ සම්මතය මේ අනුමාන වශයෙන්
විශ්වාස කරන විශ්වාස උඩ තමයි සෑම ආගමක්ම මේ ගොඩ නැගිලා තියෙන්නේ ආගම් කියන ඒවා දැන් බුද්ධ ආගමත් පළමුවෙන්ම මේ ලෝකෙට මේ දර්ශනයක් ඉදිරිපත් කළ බුදුහාමුදුරුවෝ ඊට පස්සේ තවත් දර්ශනයක් ඉදිරිපත් කරුවා ජිද්දු ක්‍රිෂ්ණමූර්ති කියලා මාන්නේ ඔය ක්‍රිෂ්ණමූර්ති කියන්නේ අර ප්‍රසිද්ධ අර ජ්‍යොතිෂ්‍යවේදී ක්‍රිෂ්ණමූර්ති නෙවෙයි ජිද්දු ක්‍රිෂ්ණමූර්ති ලංකාවට තව තුන් ගමනක් ඒ දෙන්න තමයි ලෝකෙට දර්ශන ඉදිරිපත් කළා තියෙන්නේ අනිත් අය ඉදිරිපත් කළා තියෙන්නේ අර අනුමාන වශයෙන් හිතන දේවල් මේ තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කළා තියෙන්නේ දෙයියෝ ඉන්නවා නෝ ලෝකෙම ඇවිත් දෙයියෝ කියලා ඔය දේව සංකල්ප ඒවා තියෙන්නේ මේක තියෙන්නේ මේ 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 මොකද යයිනාගේ මේ තියෙන දේව සංකල්පයක් නෙමෙයි ඒක තියෙන කර්මඵලවාදයක් ඉතින් මේ දැන් ඔය දර්ශනේ ඉදිරිපත් කරපු බුදුහාමුදුරුවෝයි ක්‍රිෂ්ණමූර්තිතුමයි දෙන්නම ඉදිරිපත් කරුවේ දර්ශනයක් ආගමක් නෙවෙයි. දැන් බුද්ධ ආගම ආගමක් හැටියට පරිවර්තනය කරගෙන ඉන්න මේ හාමුදුරුවරු. නමුත් ඒක ආගමක් නෙවෙයි. ඒක මේ ඒක ඇත්තටම තියෙන දෙයක්. අර ආගම කියන්නේ නැති දෙයක්. නැති දෙයක් දෙවියනක් ඉන්නවා කියලා විශ්වාස කරනවා. එන්නේ වගේ නැති දෙයක්. බුදුහාමුදුරුවෝ තේරුම් කරා මේ අපිට දැන් මේ විදිහේ පෙන්නේ. දර්ශනය කියන්නේ මේ 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 මොහොතේ පේන දේ. ඒ දර්ශනය අර අර ආගම කියන එක ආගම කියන එකේ තමයි පෙර ආත්මයක් තියෙනවා මේ ආත්මෙ තියෙනවා ලබන ආත්මෙ කියලා ආත්ම සංකල්පය තියෙනවා ආගම වල එතකොට මේ පුනරුත්පත්තියක් තියෙනවා ඒවා ඔක්කොම මේ ආගම වල තියෙනවා දර්ශනෙට ඒවයි තියෙන්නේ බුදුහාමුදුරුවෝ අර ආගම වලට කාල තුනම අහු වෙනවා අතීතය වර්තමානයේ අනාගතේ කාල තුනම ආගම වලටයි තියෙනවා ආගම මේ ඒක උඩම ගොඩනැගිලා තියෙනවා නමුත් මේ දර්ශනෙට මේ කාලයක් නෑ අකාලිකයි බුද්ධ දේශනාව අකාලිකයි අකාලිකයි කියන්නේ අපි දර්ශනය කියන්නේ දැකීම. දැකීම තියෙන්නේ මේ මොහොත විතරයි. ඊයේ දැකීම යන අපේට දැකීමයි කියලා නෑ. දැකීම තියෙන්නේ මේ මොහොත විතරයි. ඒ මේ මොහොතේ දකින දේ තමයි බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ. ඔකම කිසිමොතේ පෙන්වා දුන්නා. එතකොට ඒ දකින දේ තමයි දර්ශනය තුළ තියෙන්නේ. ඒ දර්ශනය තුළ ඔය ගිය ආත්මේ පෙර භවය භවය කියන්නේ අනිත් තව දෙයක් තියෙනවා. ආත්ම ගමන කියන්නේ අර ආගම වල තියෙන ඒවා. ආත්ම ගමන කියන්නේ මෞකසකෙන් ඉපදිලා ටික කලක් ජීවත් වෙලා මැරිලා ගිහිලා තවත් මෞකසක පිළිසිඳගෙන ඉපදෙන එක. මැරි ඉපදී යන මේ රූපකාය. බුදුහාඳුරු කිව්වේ නැහැ ආත්ම ගමනක් ගැන බුදුහාඳුරු කිව්වේ නැහැ බුදුහාඳුරු කියන්නේ භව ගමන. භව ගමන කියන්නේ මෞකසකෙන් උපදින කෙනෙක් නැහැ එතන. එතන තියෙන මේ චින්තනය සිතිවිල්ලක උපත භව ගමන කියන්නේ. අර මේක තියන්නේ පටිච්ච සම්පාදේ තියන්නේ මේ උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති. ජාති කියන්නේ මේ ළමෙක් උපදින එක නෙවෙයි. සිතිවිලක් උපදින එක. මෞකසිකින් ළමෙක් උපදින එක නෙවෙයි ජාති කියලා කියන්නේ. ඒක සිති මේ උදාහරණය මේ සිතිවිල උපදින එක. එතකොට බුදුහාමුදුරෝ දර්ශනය අර ආගම් වල තියෙන අර මේ කාය සම්බන්ධව. පිළිසිඳගෙන මේ කියවත් වෙලා මැරලකින් ආවේ. උදාහරණයක් කිය කලම වන්නේ සිත සිතිවිලි සම්බන්ධ. ඒකට කියන්නේ භව ගමන කියලා. සිතිවිල්ලක් ඇති වෙනවා ඒක නැති වෙනවා සමුදේ නිරෝධය කියලා කිව්වේ. සිතිවිලි. එතකොට දැන් ඔය තවත් ගැඹුරු සංසිද්ධියක් උතන තියෙනවා. ඒක කියන්නට වෙලා හිටිය දන්නේ නැහැ. විනාඩියක් දෙකක් වගේ තියෙනවා. විනාඩි දෙකකින් කියන්න බෑ ඒක. එතකොට මේ දැන් ඔය බුද්ධ ධර්මය කියන එක බුදුහාමුදුරුවෝ පිරිනම් පාලා අවුරුදු 500කට පස්සේ මිහිඳු රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඊටත් අවුරුදු 500කට පස්සේ පුස්කොළ පොත්වල ලියපු එක. ඒක පුස්කොළ පොත්වල මාතලේ ලිව්වයි කියලා කියන්නේ දැන් අලුත් මතයක් ඇවිල්ලා තියෙනවා මේ කෑගල්ලේ අලුලෙන විහාරේ කෙරුවයි කියලා. කොහේ කෙරුවත් ඒක බුදුහාමුදුරුවෝ පිරිනම් පාලා අවුරුදු 1000කට පස්සේ දාගරනේ 500කට පස්සේ ලියලා තියෙනවා. ඊටත් අවුරුදු 500කට පස්සේ මේ ඉන්දියාවෙන් ආ බුද්ධඝෝෂ කියලා හාමුදුරමක් එයා ජයනාගම හිටපු කෙනෙක්. එයා බුද්ධාගම ගන්න දෙන මහාන වෙලා එතකොට ඉන්දියාව බුද්ධාගම අතරම පිරීලා එයා ලංකාවට ආ බුද්ධාගම ඉගෙන ගන්න. ඒ එනකොටත් ලංකාවේ ත්‍රිපිටකයේ මූලික පොත් නැහැ. ඒ විනාශ කළ ඉති ඉස්සෙල්ලා මාගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔය මිනුමා රාතන් වහන්සේ ආවට පස්සේ
ඊට පස්සේ ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනවා ඒ අවුරුදු 200 ගාන ඇතුළත මේ ලංකාවේ මහා පද්‍ර ස්වභාවිකේ වයි සතුරු පද්‍රවයි සිදුවලා දෙනවා අර මොකද්ද මේ බැමින්ටි අසහාය කියන එක ඒ දවස්වල එතකොට බැමින්ටි අසහායදී මේ ආමුදුරු මිනිසුන කණ්ඩ බොන්න නැතුව ගංගා වැව් හිඳිලා ගිහිල්ලා මිනිස්සු මිනිමස් පවා කෑවයි කියලා තියෙනවා ආමුදුරුවර කැලේ ගස්වල කොළපොතු කාලා ජීවත් වුණා සමහර ආමුදුරුවරු මැරුණා සමහර ආමුදුරුවරු රටහැර ගියා කියලා කියනවා එතකොට ඒ රටහැර ගිය ආමුදුරුවරුන්ගේ මේ කටපාඩමින් ජීවිත ගංගේ නැමේ මේ ඒ රට ගිය හැර ගිය ආමුදුරුවරුන්ගේ අර මැරිච්ච ආමුදුරුවරුන්ගේ පාඩම් කරගෙන හිටපුවා මේ තිරුවටේට ඇතුළත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ නැහැනේ ඊට පස්සේ ඉතුරු වෙච්ච ආමුදුරුවරු ටික තමයි කතා වෙලා කිව්වේ මෙහෙම දේශනයක් ඇති වුණොත් බුද්ධ දාසනේ සම්පූර්ණ වෙනවා නැත්තරම තියෙනකොට අපි මේක පොත්වල ලියා තියෙමු කියලා ඒගොල්ලෝ ඒක මේ සාකච්ඡා කළා ත්‍රිපිටකේ ලිව්වා ඒ ත්‍රිපිටකේ තමයි මේ අද දැන් තියෙන්නේ හ එතකොට ඒ ත්‍රිපිටකේ බුද්ධඝෝෂ ලියනකොට බුද්ධඝෝෂ ජයනාගේ හිටපු කෙනෙක් එයා මේකට තව කතන්දර ඇතුළත් කළා කියන බුද්ධඝෝෂ එනකොට ත්‍රිපිටකේ මුල් පිටපත නැහැ එයා කි බුද්ධඝෝෂ එනකොට අටුවා විතරයි තියෙන්නේ අටුවා පරිවර්තන කරුවයි කියලායි තියෙන්නේ එතකොට මුල් ත්‍රිපිටකේ නෙවෙයි. ඉතින් ඒකට අරයා අර මේ ජයනාගේ මේ තියෙන ඒවායි අරවයි මේවායි මේ ඇතුළත් කළා කියලා විශ්වාස කරන්න පුළුවන්. අනිත් එක එයා වෙන පොතක් ලියලා දෙනවා විසුද්ධි මාර්ගය කියලා ඒක ත්‍රිපිටකයට පොතක් නෙවෙයි. ඉතින් දැන් ඔය ඔක්කොම එකතු කරගෙන තමයි මේ හාමුදුරුවෝ මේ දැන් කතා කියන්නේ. ඒවා බුදුබණ බුද්ධ දේශනාවට සම්පූර්ණයෙන් විරුද්ධ දේවල් ලෝකෙ ඇතුළත් වෙලා තියෙනවා. හරි ගොඩක් ස්තුතියි අපි වික්‍රමසිංහ මහත්මයාට ඒ වගේම මේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ රාජකාරී අද නිවාඩු තියෙන දවසේ නිවාඩු දමාගෙන අපි මේ මේ ස්ථානයට පැමිණියා ඉතින් සුසිමත් ඔබතුමාටත් පුළුවන් මම හිතන්නේ සත්‍යවිලෝ කරා තමගේ මතවාදී ඉදිරිපත් කරන්න ආයි බොන් සුබත් වේවා ඉන්දික සහෝදරයා ඒ වගේම මොනුක් සුගම් සහෝදරයාගේ අද අපි අලුතෙන් හඳුනාගත්ත මගේ වියත් සහෝදරයන්ගෙන් අවසරයි මේ යුගයේ ශ්‍රී ධම්මා ලංකා මහා ප්‍රඥන් වහන්සේ බුදු දහම කියන්නේ ආගම පරයා පණ පිටෝපු පරම සත්‍ය ලෝක සත්‍යයට මහත් වූ දයනුකම්පාව ඉදිරිපත් කරන අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබ සියලු දෙනාටත් ඔබගේ කාර්ය මණ්ඩලයටත් සහ අපිට පත්පහසුකම් ලබා සියලු දෙනාට ස්තුතිය සහ පුණ්‍ය අනුමෝදනා කරනවා එහෙමනම් බුදු කෙනෙක් ලෝකයට ප්‍රකාශ කර පහළ වෙලා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චේව නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ලෝක සත්ත්ව ඒ ස්වභාවයෙන් මේ සංසාරයේ අතරමං වෙවි ඇවිද ඇවිද අවිද්‍යාවෙන් යන අවිද්‍යා මූලයක් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කරනවා පෙර පාරමිතා ශක්තිය පූර්ණ කරගෙන ඒ මස්තක ප්‍රාප්ත කරගැනීමේ හේතුඵලයෙන් ඒ අහන්න පෙරපින් තියෙන ලෝකයාට ඒ අනුව ඒ අහගත්ත බණපදය ඒ සංචේය නිරෝධ තමන්ගේ හිතේ හටගන්න ඒ රාගදේශ මොහ නැමැති බුද්ධ්‍යාපන්න හේතුන් අහලා දැන දැකගන්න ඒ අනුව සංවරකමක පිහිටලා මේ වසර දුක් පැවැත්මට අහු වෙන වේගය වේදනාව ආවේගය චිත්තාවේගය විඤ්ඤාණ ශක්තිය කියන මේ සසර දුක් පැවැත්මේ හේතුව නිරෝධ කරලා දුකින් මිදී නිදහස් වෙන්නට තමයි බුදුපියන් වහන්සේලා ලෝකෙ පහළලා මේ ධම්ම දේශනා කරන්නේ. එතකොට බුදුපියන් වහන්සේගේ බුද්ධ වචන අනුව රාගස්ස ප්‍රහාණාය ධම්මං දේශෙන්ති මෝහස්ස ප්‍රහාණාය ධම්මං දේශෙන්ති දේශස්ස ප්‍රහාණාය ධම්මං දේශෙන්ති මේ රාගදේශ මෝහ ප්‍රහාණය කරන රේ ධම්ම දේශනා කරන්නේ. එතකොට ඒ රාගදේශ මෝහ හැදෙන්නේ ස්වභාවයෙන් අවිද්‍යා මූලයෙන් ක්‍රියා කරන සත්‍යංගේ චිත්තසංතානෙ. එතකොට මේ චිත්තසංතානය තුළ පෙරපටන් තමා එකතු කරගෙන කැමැත්තෙන්ම එන කර්ම බීජ ආසව පොදියක් තියෙනවා. මේ ආසව පොදියට සාපේක්ෂව ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවයක් තමා අලුතෙන් වර්තමාන මොහොතේ ජනිත කරගෙන යායන් තන්නා පොනෝ භවිකා සත්‍ය තත් අභිනන්දනි එක යායට තන තන ආවේවි පුන පුනා බවට පත් වෙන ස්වභාවය බුදුගණන්වහන්සේ පෙන්වන්නේ. ඒ ස්වභාවය තුළ තල 31ක ගති 31ක පැවැත්මක් බුදුගණන්වහන්සේ ලෝකයට පෙන්වනවා. ඒ තමයි තිරිසම් ප්‍රේත නිරය භූත ඒ වගේම manussත් පටලාභය ඊළඟට සදෙව් ලෝක සහ අරූපාවචර භක්ම ලෝක හතරයි රූපාවචර අරූපාවචර භක්ම ලෝක 20ක මේ තල 31ක පැවැත්ම. මේ පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නටයි බුදුපියාණන් වහන්සේලා ලෝකෙට බණ දේශනා කරන්නේ. ඒ දේශනා කරන ධම්මපරියායට කියන බාණ කියලා. බණ කියන්නේ බව නසන මොන බවද රාග බව දේශ බව මෝහ බව.
කාගෙද වර්තමාන මොහොතේ ඒ ස්වභාවයන් ජනිත කරගත්ත අවිද්‍යා මූල සම්මතයේ සත්ත්ව භවෙන් ඇතිවන ඒ සත්ත්ව පුද්ගල ස්වභාවයට. එතකොට ඒ භව නිරෝධෝ ජාති නිරෝධෝ. මෙමනම් භවපච්චයා ජාති. එතකොට මේ භව කියන්නේ අවිද්‍යා මූලයෙන් කරන ක්‍රියාකාරකම. රාග භව, දේශ භව, මෝහ භව. මේ මෝහ භව තුල ඉපදෙන වර්තමාන මොහොතේ ආස්වාදයෙන් පීඩයට බැඳෙන රාග භව සංසන්දනාත්මකව අරගෙන ඒ පිරි අන්තයක් හදා ගන්න සත්‍යය. ඒ අන්තය තමා කැමැතිසේ නිච්චසේ සුඛසේ අත්තසේ තමාට තමාගේ වසඟේ පවත්තන්න නවත්තන්න බෑ. මොකද කාලය ගෙවීමෙන් ඒ කර්මයෙන් ජනිත හේතු නිරෝධ වීමෙන් ගිවිල අවසන් වෙනවා. ඒකට ඒ විපරිණාමයෙන් දෙවෙනි වේසිරපත් වීමෙන් දුක නැමැති ඵලයක් හට ගන්නවා. මෙන්න මේ ඵලය තමයි දුක. යද නිච්ඡං තන් දුක්ඛ. තන් දුක්ඛං තද නත්තා. ඒතම් මම ඒසං ඒසෝ අමස්සේ ඒසෝ මේ අත්තාති. ඒ අත්භාවයෙන් ක්‍රියා කරන්නටම හේතුව මේ අවිද්‍යාව මූලෙන් ලෝක සත්‍ය ආස්වාදයෙන් පීඩයට ඇලීම. අපි වර්තමාන මොහොතේ මේ උපමාවක් ඇසුරෙන් මේක විස්තර විග්‍රහ කරන්න දුන්නොත් අපි කන කෑම අපි ගමු කේක් කෑල්ලක් මේ මේ අපිට මේක ලැබුණට පස්සේ අපි අපේ ඇස කන නාසය ජීවකය මනින් බාහිරින් දැකලා අපි ඒක අපේ අතුලාන්තේ අරගෙන තියෙන පුරුදු ටිකක් තියෙනවා දිට්ඨ සුත මුත විඤ්ඤත කියලා. මේ හුරු පුරුදු ටික ආශ්‍රයෙන් තමයි අපි මේ අපිට කන්න ලැබෙන මේ පත්‍ය කේකෝ අපි මේ පරිහරණය කරන සියලු දේ හඳුනා ගන්න. ඊට පස්සේ ඒ අනුව තමයි අපි ක්‍රියා කරන්නේ. එතකොට අපි ඒ කේක් කෑල්ල කන්න කටර ලං කරනකොටම අපි සංසන්දනය කරලා අපිට ඒ කේක් කෑල්ල රහ හෝ ඒකේ රස අඩු බව ඒකේ නීරස බව අපි හඳුනාගන්නේ අපි අර තියෙන මනෝමය කාය ආසව පොදිය. මේ ආසව පොදිය අනුව තමයි අන්න පිරියන්තේ ඒ කේක් කෑල්ල රසනම් අන්න එතෙන්ට අපි පිරි බවක් හදා ගන්නවා. ඊට පස්සේ ඒ කේක් කෑල්ල අපි කාපු කලින් අපේ මතකයේ තියෙන කේක් වලට බාලනම් අපි ඒකට අපිරි වෙනවා. එතකොට අර අන්තා පබ්බජිතේ නනසේවිතබ්බ මේ අන්ත තමයි ලෝක පැවැත්මට හේතු වෙන්නේ. ඒකට මුල් වෙන්නේ මානය මෝහය. මේ අපි පිරි අතිරි දයන්තය අතර අපේ මනසෙන් සංස්කන්ධනය කරලා කරගන්න පංච උපාදානස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය උපාදානස්කන්ධය වෙන්නේ අර කේක් කෑල්ල මගේ කොට මම බලාපොරොත්තු වෙන රසයට ඇබ්බැහි වෙලා ඒ රස මජිරිකම එතෙන්ට අබ්බ කරන්න යන තැන තමයි. එහෙම නැත්නම් කේක් කෑල්ල අපිට කාලා කෑම මාත්‍රයෙන් අවසන් කරන්න පුළුවන්. ඇට දකින රූපත් එහෙමයි කනට ඇහෙන ශබ්දත් එහෙමයි නාසයට දැනෙන ගන්ධසුත් එහෙමයි ශරීරයට ලැබෙන පහසත් එහෙමයි ජීවට ලැබෙන පහසත් එහෙමයි මනසට දැනෙන ධම්මත් එහෙමයි. එතකොට ධම්මා කියන්නේ මේ තමයි වැදගත් බුද්ධ දේශනාවේ. මේ ධම්මා හේතුඵව අපේ මනෝමය සිතුවිලි තමයි මේ රාග දේශ මොහ වලට ජනිත කරන්නට හේතු හදන්නේ. එතකොට මේ හේතුව බුද්ධ ඥානාංශ කෙනකින් අහගත්ත කෙනෙකුට තමයි හේතු නිරෝධ කරන්න ඕන. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. එතකොට එහෙමනම් මේ හේතු බංග කරන්න බුද්ධ වචනේ අහගත් ශ්‍රාවකයා සංවර සීලයේ පිහිටනවා. ඒක සිල් වතක් නෙවෙයි. බුද්ධ වචනේ මහත් දයන්කම්පාවෙන් දේශනා කරන්නේ බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රාවක ගෞරවයේ මේ අනුකම්පාව දේශනා කරන අපි බුදුන් වහන්සේ කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් අපි ඒක අරගෙන අපි ඒ තුල අසකන නාසයේ දිවකය මන සංවර කරගන්නවා. එතකොට ආයතන වශයෙන් කුණු එකතු කරන්න ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනින් බයිජ්ජත්තේ හොයන මේ කුණු රාබීමේ අබ්බ කිරීමේ එකින් වැලකීමේදී නිදහස් වෙනවා. අපි ඒවා ආයතන නැතුව අපි ඒවා ඉන්ද්‍රිය වශයෙන් භාවිත කරනවා. ඒක තමයි අරහතන් වහන්සේගේ ස්වභාවය. එතකොට අපිට එළියෙන් ශබ්ද ඇහෙනවා. ඒ වගේම නාසයට ගඳ තුඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. ශරීරයේ ස්පර්ශ ලැබෙනවා. ඒවා සඤ්ඤා. ඒක සංඥාවක් දැනෙන්නේ නැත්නම් ඒක මොට්ට වෙන්න ඕනේ. එහෙම නැත්නම් අන්ධ වෙන්න ඕනේ. එහෙම නැත්නම් බීරි වෙන්න ඕනේ, ගොළු වෙන්න ඕනේ. ඒ සංඥා තියෙනවා. මේ සංඥාව මගේ කරලා එතෙන්ට සංකාර සිතක් හදා ගැනීම තමයි මතු විපාකයකට නැවත පරිසන්දිලා උප්පත්තියකට බවට හදාගන්නේ. මෙන්න මෙතන තමයි බුදු ගන්නාසේ බුදු දේශනාවේ පෙන්නේ මේ භව නිරෝධෝ ජාති නිරෝධෝ භවපච්චා ජාති. ඒතර අවිද්‍යා හේතු කරන අවිද්‍යා මූලෙන් අවිද්‍යා පත්‍ය සංකාර මොන සංකාරද? කාය සංකාර, චිත්ත සංකාර, වචී සංකාර, පුණ්‍යාපි සංකාර, අපුණ්‍යාපි සංකාර, ආනිජ්ජ අපි සංකාර. ඒතර මේ සංකාර තමයි සතර පැවැත්ම. සංකාර නිරෝධ කරන්නටයි ධම්මම් කියන්නේ. ඒතර මේ ධම්ම කියන්නේ මේ සංකාර උපදින තැන ඒ සංකාර නිරෝධ කරන්න. හේතු උපදින තැන හේතු බංග කරන්න
ධම්ම බුදුපියාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එතකොට මේ අපේ රාග දේස මෝහ කියන හේතු තුන අපේ හිතේ උපදින උපදින වර්තමාන මොහොතෙම නිරෝධ කරන්න බුදුපියාණන් වහන්සේ අවිද්‍යා මූල නිරෝධයට උන්වහන්සේ කමටහනක් මේ ලෝකසත්‍යර දේශනාව. ඒක තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙන්න මේ කමටහනේ අපේ හැම වෙලාවෙම අපි ආස්වාදයෙන් මැදින අපේ සිත අර පිරියන්තයක් තියෙනවා. ඒ පිරියන්තයේ පිරි දේ පිරි සිඳින්නට අපි ඒකට අසුභානුස්සතිය වඩන්නට ඕනේ. අසුභානුස්සතිය වඩලා යම් සමත තත්වයකට පත් කරාට පස්සේ මේ පිරියන්තයේ මගේ අතුලාන්තින් අර කේක් කෑල්ලම සංසන්දනය කරා වගේ මේක ඇතුලේ ගතියක් කියලා දැනගෙන ඒකට මරණානුස්සතිය වඩන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධේ මට ඕන විදිහට නිත්‍යතේ දුකදී අත්දේ පවත්තන්නවත්තන්න බෑ. මේක අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්මං යථාභූතං පජාන තේරුම් ගන්න ඕනේ. ඒතකොට අනුච්ච අනුපස්සී වීරති නිච්ච සංඥා පජහති. එතකොට දුක්ඛ අනුපස්සී වීරති සුඛ සංඥා පජහති. අනත් අනුපස්සී වීරති අත් සංඥා පජහති. විරාග අනුපස්සී වීරති රාගං පජහති. නිරෝධ අනුපස්සී සමුදය පජහති. පටිච්චසග්ග අනුපස්සී වීරති සප්ප උපදි පජහති. මේ උපාදානය අතහැරෙන්නට අපිට වර්තමාන මොහොතේ සමුදය වෙනුට එන ඒ සංඥාව සංකාරයක් බවට පත් නොවන ක්‍රියාසිතක් වශයෙන් භාවිතා කිරීමයි බුදු දේශනාවේ මාර්ගචාරියාව. ඒක සිල් වතකින් දකින්න බෑ. අපි අවිද්‍යා මූලෙන් අපි තුල හැදෙන දස අකුසලය ප්‍රහාණය කරලා සංවර සීලයේ පිහිටලා ක්‍රියා කරන්නට සංදේශනාව පහන්නට ඕනේ. ඒ සංදේශනාව මේ කාලේ නිවන පලාන සිට ධම්මාලංකාර මහා ප්‍රඥන් වහන්සේ මතු කරලා පණ පිළිලා මගපල්ලාබින් පහළ වෙන යුගයක් හෙළ ඉතිහාසයක් මතු වෙනවා. ඉතිහාසයේ සබහා දාමත් දායාද වෙනවා. අපෙන් අයිමේලා ගියපු ඔය මොහොතෙන් යටවෙච්ච ඒවා ඉදිරියේදී මතුවෙනවා. එතකොට ඒක උපේක්ෂාසිතින් බැහැර ගන්නට පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ පිරිසට නිවන විෂය වෙනවා. මේකට ගැටෙන පිරිස ධම්ම දායාදයක් හදාගන්න. මේක තමයි ලෝකයේ දුබතාවය. ඉතින් මේ සත්‍ය අද එදා ඉඳලා මේ සීල් සමාදන් වෙලා නිවන හොයන අපේ පන්සල්වල ඉන්න ස්වාමීන් වහන්සේලාට ගිහි පින්වතුන්ට උපේක්ෂාසිතින් නොගැටි මේක පරිශීලනය කරලා බලන්න ඔබලාගේ හිත නිවාගෙන ඔබලාට නිබ්බාන වෙන්න පුළුවන්. මේ සියලු කාරණා ඒ සියලු දෙනාට ඔබ සැමට මේ හෙළබිමේ ඉපදු සියලු දෙනාට නිවන් මගටම නිබ්බාන රාගයෙන් දේසයෙන් මෝහයෙන් නොබැඳී විදි නිවාස වෙනට හේතු වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මම සියලු ලෝක සියලු සත්ත්වයේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙනවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔව් ගොඩක් ස්තුතියි. අන්තිම විනාඩි 10 තුරතු මාත්‍යාර කලින් වටේ. ඔව් අපේ විද්වත් සම්මේලනයේ සිද්ධාන්තයේ අවසරයි. අමලින් කියවගේ අතම අපි සතු වෙන අවස්ථාවක් සම්බන්ධ මේ සාකච්ඡාව අපිට මේ විදිහට විවිධ මත පහක් හයක් පිටින් ගලලා මේ සාකච්ඡා කරන්න ලැබීම දැන් මට ප්‍රියන්ත මහත්තයාගේ සහ කරුණාවත් මහත්තයාගේ කාරණා සම්බන්ධයෙන් මට ලොකු දෙයක් නැහැ කියන්නේ. වීරසිංහ මහත්තයා කතාව මම එකල හිතේ සම්බන්ධයෙන් මට විශේෂ දෙයක් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට ප්‍රශ්නේ තියෙන්නේ සහ මගේ අවධානයේ මහත්තයා සහ අපේ වික්‍රමසිංහ මහත්තයාගේ කාරණා සම්බන්ධයෙන්. පළවෙනි කාරණාව තමයි එතුමා ජේ කුසුමෝති ගැන කතා කරා. ජේ කුසුමෝති ගැන මම ඊළඟ වටේ දෙන්නම් සම්බන්ධයක් දෙන්නට තියෙනවානේ. ඔව්. එතුමා කිව්ව කාරණා කීපයක් සම්බන්ධයෙන් මම ප්‍රශ්න කරන්න කැමතියි. එතුමා කියනවා මේකදී මේ මගේ වටේදී මේ බුද්ධඝෝෂ සම්බුදුරෝ මේ ත්‍රිපිටකය විකෘති කරලා බුද්ධඝෝෂ සම්බුදුර තමන්ගේ මතය ඇතුළු කරා කියලා. විසුද්ධි මාර්ගයේ අතරම බුද්ධදේශනාට විරුද්ධ ග්‍රන්ථයක් බව ඇත්ත. ඒක එතුමා කිව්වේ සම්බන්ධ අපේ කිසිදු ගැටුවක් නැහැ විසුද්ධි මාර්ගය සම්බන්ධයෙන් බරකට ප්‍රශ්න කියලා. නමුත් එතුමා කිව්ව මේ ත්‍රිපිටකය බුද්ධඝෝෂ සම්බුදුර විකෘති කරා කියන එක අසත්‍යයක්. ඒක ඓතිහාසික බොරුවක්. මොකද හේතුව වෙන්නේ බුද්ධඝෝෂ සම්බුදුර ත්‍රිපිටකය විකෘති කරේ බුද්ධඝෝෂ සම්බුදුර ත්‍රිපිටකය විකෘති කරේ නැහැ කියලා කියන සත් මහත්තයා ඉතා පැහැදිලි සාක්ෂියක් තියෙනවා. ඒ තමයි එතුමා කියනවා දැන් එතකොට අපේ ත්‍රිපිටකය විනාශලා තිබෙන නිසා අපි එහෙම හිතමු. එහෙම හිතුවත් බුද්ධඝෝෂ සම්බුදුර ලංකාවට එන්න ආසන්න වශයෙන් අවුරුදු 50කට විතර කලින් කුමාර ජීව සම්බුදුරෝ චීන භාෂාවට මේ ත්‍රිපිටකය පරිවර්තනය කරනවා. ඒක එතුමා දැනගෙන හිටියේ නෑ මම හිතන්නේ. කුමාර ජීව ස්වාමීන් වහන්සේ සියලුම මේ සර්වස්තවාදී සහ මහායාන ග්‍රන්ථ චීන භාෂාවට පරිවර්තනය කරා. ඒ කාලේ තිබුණු ග්‍රන්ථවලින් අති බහුතරය. උන්වහන්සේ කිසි වර්ෂ 400 විතර සර්වස්තවාදීන් කියන තේරවාදී පිටිලා ගිය නිකායත් ඒගොල්ලෝ පාවිච්චි කරේ තව තේරවාදී ත්‍රිපිටකයේ මුල් නිකාය හතර. එතකොට දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය සහ අමුත්ත නිකාය කියන නිකාය හතරම කුමාර ජීව හඳුරෝ පරිවර්තනය කරන තියෙනවා චීන භාෂාවෙන්. ඒක චීන භාෂාවෙන් සහ ටිබෙට් භාෂාවෙන් දැන් තියෙනවා. ඒ නිකාය හතරයි අපේ මේ දැන් තියෙන නිකාය හතරයි කිසිදු බරපතල වෙනසක් නැහැ. ඒ නිසා බුද්ධඝෝෂ සම්බුදුරට විනකේ විකෘති කරා නම් බුද්ධඝෝෂ සම්බුදුරට කිසිම සම්බන්ධයක් නැතුව චීන භාෂාවට ට්‍රාන්ස්ලේට් වෙච්ච මේ නිකාය හතරේ කිසිම නිකාය නෙමෙයි ආගම කියලා. කියන්නේ දීර්ඝාගම මධ්‍යම ආගම වශයෙන්.
ඒ හතරත් එක ගැටෙන්න ඕනේ. එහෙම ගැටුමක් නැති නිසා බුද්ධඝෝසාන්තුරුවෝ ත්‍රිපිටකය විකෘති කළා කියන කතාව කිසිදු ඓතිහාසික සත්‍යතාවයක් නැති ලංකාවේ කීප දෙනෙක් හදාගත්ත ජනප්‍රිය මිත්‍යාවක්. මොකද ඒගොල්ලෝ කවුරුවත් දන්නේ නැහැ සත්‍යවාදය මේ සූත්‍ර පිටකේ චීන තියෙනවා කියලා. ඒක දන්නේ නැතුව තමයි ඔය කතාව කියන්නේ. මොකද මේකේ මූලාශ්‍ර නැහැ කියලා ඉදාගෙන තමයි කියන්නේ ලංකාවේ බුද්ධඝෝසාන්තුරුවෝ ත්‍රිපිටකය විකෘති කළා. ඒ නිසා බුද්ධඝෝසාන්තුරුවෝ ත්‍රිපිටකය විකෘති කරන්න ලොකු අවස්ථාවක් ලැබුණේ නැහැ. ලැබුණ නැති බවට සත්‍යමයි. ඊළඟ එක තමයි එතුමා කිව්වා මේ එතුමා කියපේකට කලින් මම කියන්නම් බුදුරජාණන් ක්‍රිෂ්ණමූර්ති ජේ ක්‍රිෂ්ණමූර්ති තුමා මේ දාර්ශනිකයෙක් හැටියට පිළිගන්න බෑ. එතුමා ශ්‍රේෂ්ඨ බුද්ධලේ. මොකද එතුමා දාර්ශනිකයෙක් ඉතිපත් කරේ නෑ. එතුමා ඉතිපත් කරේ චාරවක සහ සංජය වෙන්නට්ටිකුත් කියන බුදුරජාණන් වහන්සේට පූර්ව කාලීන දාර්ශනිකයෝ දෙන්නා ඉදිරිපත් කරපු මත දෙකේම හයිබ්‍රිඩ් එකක් මිශ්‍රණයක්. නැතුව එතුමා කිසිම දෙයක් කිව්වේ නෑ ඇත්තට. චාරවකගේ මතයයි විශේෂයෙන්ම මේ අජිතකේශ කම්පණීලා කිව්ව භෞතික උච්ඡේදවාදයයි දෙයන්නස් ප්‍රතික්ෂේප කරපු එකක් ඒක. විශේෂයෙන්ම සත්‍යමහත්ය බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනකොට වාට දෙකක් තිබුණා. එකක් තමයි මේ මරණයෙන් පස්සේ අකණ්ඩව ගමන් කරන ආත්මයක් තියෙනවා කියලා පිරිසක් විශ්වාස කරා. ඒක සාස්වතවාදය. එතකොට ඒ වගේම තව පිරිසක් හිටියා ඔය චාර්වකල වගේ අය. කිසිම අත්‍යකේස ගම්බලී පූර්ණ කස්සප කපුද ගච්ඡායන කියන තුන් දෙනා. ඒගොල්ලෝ කිව්වා නෑ මරණයෙන් මේ ඔක්කොම ඉවරයි. ණය වෙලා හරි ගිතෙල් ගන්න මේ බොඩියක පිච්චුවට පස්සේ කිසිම දෙයක් ආයේ නැවතෙන්නේ නෑ කියලා. ඒක උච්ඡේදවාදය. ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒ උච්ඡේදවාදය අපිට පේනවා විශ්වාස පළවෙනි සියවස වෙනකොට විශ්ව පූර්ව පළවෙනි සියවස වෙනකොට යේසුස්වහන්සේ උපදින කාල වෙනකොට ඊශ්‍රායෙල් එකක් ගිහිල්ලා යුදෙව කණ්ඩායමක් දෙතිලා තිනවා. ඔය සොලොමන්ගේ ප්‍රඥාව තියෙන කතෝලික බයිබලේ පොතේ තියෙනවා මේ උච්ඡේදවාදීන්ගේ අදහස් එහෙම පිටින් මේ කාලේ තිබුණා. යුදෙවට එරෙහිව පිට යුදෙව ආගමට එරෙහිව ඒගොල්ලෝ තර්ක කරනවා. එතකොට මේ උච්ඡේදවාදයේ තමයි ඇත්තම නාස්තික දෘෂ්ටිය තමයි කෘෂ්ණමූර්තිතුමා කිව්වේ. එතකොට සමහර තැන් වල නිහඬ වුණා සමහර තැන් එතුමා කිව්වේ ඇත්තම මේ භෞතිකවාදී උච්ඡේදවාදී දෘෂ්ටියක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු මේ දෘෂ්ටි හැඩතල එකක් බුද්දෙන් මෙතුමන්ලා කියන්නේ තියෙක තමයි අපේ විකෘතික මහත්ය වගේ අය. බුදුහාමුදුරුවෝ ආත්මවාදයක් ප්‍රතික්ෂේප කරා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ සාස්වතවාදයක් ප්‍රතික්ෂේප කරා. බුදුහාමුදුරුවෝ භෞතිකවාදයක් ප්‍රතික්ෂේප කරා. ඒත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ආත්මවාදය ගැන විතරක් කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු භෞතිකවාදය ගැන නොකියනවා. එතකොට මෙන්න මේ ඇත්ත කියන අන්තයක් නැත කියන අන්තයක්. මරණයෙන් පසු අකණ්ඩව ගමන් කරන ආත්මයක් තියෙනවා කියන විද්‍යාවත් මරණයෙන් පසු කිසිදු ප්‍රයත්නක් නැහැ කියන විද්‍යාවත් දෙකට මෙරෙහිව බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු දර්ශනය තමයි ප්‍රතිසම්පන්න විඥානවාදය. ඒ කියන්නේ සත්‍යය පරිපූර්ණත්වයට පත් වෙන තුරු සසරේ නැවත නැවත භෞතික කයකට හෝ වෙනත් කයකට පිවිසෙමින් ඉපදෙමින් මිය යන අකණ්ඩ විඥාන ප්‍රවාහයක් කියන එක ආත්මයක් නෙවෙයි. ඒක එකාකාර ප්‍රවාහයක් නෙවෙයි. ඒක වෙනස් වෙමින් යන පටිච්චසමුප්පන්න විඥාන ප්‍රවාහයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සාස්වතවාදයක් උච්ඡේදවාදයක් ඇත කියන අර්ථයක් නැත කියන අර්ථයක් කියන දෙකම ප්‍රතික්ෂේප කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අකණ්ඩව මරණයෙන් පස්සේ පවතින ස්ථිර ආත්මයක් කියලා එකක් නැහැ. ඒකනි කියේ උපදින්නේ මම නෙමෙයි. නැචසෝ වෙන කෙනෙකුත් නෙමෙයි. නැචාඤ්ඤෝ. ඒ වගේම තමයි මේ මරණයෙන් පස්සේ මේක ඉවරනවා කියලා හිතුත් නැහැ. ඒතර පුනරුත්පත්තිය එතුමතුව ආගමික සංකල්පයක් කියලා පුනරුත්පත්තිය අපේ විරසිංහ මහත්තයාත් මාත් එක්ක ගවේ. දැන් ආගමික සංකල්පයක් පමණක් නෙමෙයි තවදුරටත්. ඉතින් අපාය දිව්‍ය ලෝක කතාව නම් අපි එතුමතු වගේ අපි කියමු කේව සුලංගනා කතාව ෆැන්ටසි කතා කියලා මොකද ඒවා අපි දන්න දෙනකොට අහු වෙන්නේ නැති හින්දා අපි ඒවා වැටකින් තියෙනවා. හැබැයි උපදිමින් දැන් ජීවත් වෙලා හිටපු කෙනෙක්ගේ ඩේටා එකක් හරි යාගේ යුනික්නස් එකක් එයාගේ අනන්‍යතාවයක් තව අලුතෙන් උපදින දරුවෙක් තුලින් විද්‍යමාන වෙනවා කියන එක දැන් අලුත් නූතන විද්‍යාත්මක පරීක්ෂණ අනුසන්ධි මහත්තයා තහවුරු වෙමින් කියන එක. ඒක ලංකාව විද්‍යාව වගේ රටවල වෙනවා නම් අපිට හිතන්න පුළුවන් මේ රටවල පුදුප්පත්ය විශ්වාස කරන නිසා ඒ විශ්වාසත් එක්ක මේ කතා හැදෙනවා කියලා. හැබැයි යෙන්නි ස්ටීවන්සන් මහත්තයාගේ වෙනම රිසර්ච් එකක් තියෙනවා විරසින මහත්තයා යුරෝපීය රටවල වෙච්ච පුදුප්පත්ති කේස්. ඒවා ඒතර මේ කවුරුත් මේ බෞද්ධ හින්දු කට්ටිය නෙමෙයි. එතකොට ඒ ළමයින්ගේ ඉතාම පැහැදිලිව යෙන්නි ස්ටීවන්සන් මහත්තයාගේ ඒ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ කණ්ඩායම කියන එක තමයි ඒ සමහර සංසිද්ධි පැහැදිලි කරන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ. දැන් උදාහරණයක් කියන්නම්. එක ළමේ සඳහන්තේ චිත්‍රයක් වඳිනවා. එයා පෙර ඇත්තමයා පෙරභවයේ කෙනෙක් ගැන කතාවක් කියනවා. විනාඩි දෙකයි. ඔය ඉතා කිටින් ගැ පෙරභවයේ ගැන කතාවක් කියනවා. වීරසිංහ මහත්තයාට කියනවා මම දැන් තවදී පැහැදිලි කරලා යන්නට. එයා ළමේ චිත්‍රයක් වඳිනවා මේ පොඩි ළමයා. ඒතකොට යෙනිසියන් මහත්තයාතුළු කණ්ඩායම හොයාගෙන යද්දී අර එයා පෙරභවයේ විස්තර කියන කෙනා හම්බ වෙනවා. එයා චිත්‍ර ශිල්පියෙක්. එයා මැරෙන්න කලින් අන්තිමට වැදපු චිත්‍රයත් මේ අලුතෙන් අර චිත්‍ර ශිල්පියාගේ පුනරුත්පත්තිය තමයි චිත්‍ර ශිල්පියාගේ පුනරුත්පත්තිය කියලා කියනවා. ඒ චිත්‍ර ශිල්පියාගේ චිත්‍රලිකේ පුනරුත්පත්තියක් කියපු ළමයා චූටිම කාලේ අර අවුරුදු දෙකේ දිත්තේ අරපු චිත්‍රයත් 90% හත්පසින් සමානයි. ඒතර වික්‍රමසිංහ මහත්තයා වගේ දැන් මේකව නැහැ කියන අය කියනවනේ. එතකොට මේව වෙන්නේ කොහොමද කියලා. කොහොමද මේ ඩේටා යන්නේ කියලා. මේව මේ ඒ කියන්නේ යෙනි ස්ටීවන්සන් තමන් පොර වෙන්න හරි ප්‍රසිද්ධ වෙන්න හරි හදාපු විද්‍යාඥයන් බෑ. මොකද නිව් මෙඩිකල් ජර්නල් වගේ ඉතාම පිළිගත්
මෙඩිසින් ජර්නල් නැත වෛද්‍ය සංග්‍රහවලින් යෙනිස්ටිවසන් මහත්තයාගේ මතය පිළිගන්න බැරි වුණත් පිළිගත්තත් නැතත් එතුමාගේ ක්‍රමවේදය ඉතාම විද්‍යානුකූල පරිශනාත්මකයි කියන තහවුරු කරලා තියෙනවා. එතකොට එහෙමනම් මේ සම්මුතික ලෝකයේ තියෙන මේ දෙවතෙපදීම පුනර්භවයේ නැහැ කියලා කියනවා නම් අර වගේ සිද්ධි වලට එහෙනම් ඒගොල්ලෝ වෙන බැහැර කිරීමක් කරන්න ඕන සන්තරාජ්ය. දැන් මම වැඩි කලා ගන්න නැහැ සුසිත් මහත්තයාගෙන් මට මේ වටේ ඉන්න බැරි වුණා නම් ඊළඟ වටේ සුසිත් මහත්තයාගෙන් විනාඩියක් තියෙනවා. ඕනේ ඒ විනාඩිය මැදි අතර මම ඊළඟ වටේ සුසිත් මහත්තයාගේ කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න මොකද එතුමා එතුමා කියන කාරණා එතුමාගේ ගුරුවරයා හැටියට එතුමා සලකන පිළිමන ප්‍රාණී සුද්ධම් අලංකාර ස්වාමීන් වහන්සේ කියන කාරණාවල ඓතිහාසික අසත්‍යතාවය. ඓතිහාසික බොරු. හරි මම ඒවා කර්මසයිත සුසිත් මහත්තයා ඊළඟ වටේ වෙන්න නම් යමෙක් කියන කාරණා ඓතිහාසිකව බොරු නම් ඒ කියන්නේ ඓතිහාසික එයා කියන අනිත් ඒවා ගැන අපිට දෙපාරක් හිතන්න සිද්ධ වෙනවා. ඒ ඓතිහාසිකව ඓතිහාසිකව ඔප්පු වෙන බොරු කීපයක් තියෙනවා උන්වහන්සේ කියපු මම ඊළඟ වටේ දෙයක් කියන්නේ. හරි. ඒක ඔබතුමාට වරයි. මම හිතන්නේ අපි පළවෙනි සංවාදයේ අපි හඳුනා ගත්තා මේ අපි මේ සහෝදර පිරිස මේ අපේ සත්‍යාවීල යුටිච් චැනල් එක අපි මේ මේ කරන වෑයම ඇත්තටම කියනවා නම් මෙතුමන්ලගේ මා අනුග්‍රහයෙන් තුනින් තමයි මම මේ අද මේක කරන්නේ. මොකද මට එහෙම මෙහෙම සම්පත් ටික එකතු කරලා ඕගොල්ලෝ ළඟට අරන් එන්න ලොකු කැපවීමක් කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. නමුත් මෙතුමන්ලත් එක්ක සාකච්ඡා කරලා අපි තැනක් අරගෙන ඒ වස්සේ කැමරා ශිල්පීන් අරන් ඇහිලා මෙතනට අද ඕගොල්ලන්ට මේ වීඩියෝ එක මුදාහරින්නේ. මං හිතනවා දෙවෙනි වීඩියෝ එකේදී ඉතාම රසවත් උණුසුම් ඒ වගේ දාර්ශනික මතවාද හැල හැප්පින් ඇති වෙයි කියලා. ඉතින් අන්න එතෙන්දි තමයි අපිට ප්‍රයෝජනවත් වෙන ජීවිතේට Tamanට දහම පිළිබඳව ගැටලු තියෙනවා නම් සමහර විට ඕගොල්ලන්ගේ හිරිවිච්ච තැන් තියෙන තැන් වලදී ලියා ගන්න අවස්ථාවන් ලැබෙයි. ඉතින් සැමටම ජය වේවා. සුබ දවසක්.